මේ ගුරුවරු අර මේ මද්ද්‍රව්‍ය වෙනම පැකට් කරලා ওই අනුරාධපුරයේ පැත්තෙන් අපිට ප්‍රවෘත්තියක් ආවා පාසල තුල බෙදා හැරියා මේ ළමයින් අතරේ බෙදා හැරියා කියලා. අපි කොහොමද මේ වගේ සිදුවීම් හරහා ගුරුවරු විශ්වාස කරන්නේ? දැන් අපි ඕනම සමාජ පද්ධතියක් අපි ගත්තොත් පොලිසිය ගත්තොත් නීතිය ක්‍රියාත්මක කරන්නේ නායතන. නමුත් පොලිසිය නිලධාරීන් කොච්චර දූෂිතද කියලා මිනිස්සු නිරන්තරයෙන් පොලිසියට ඇඟිල්ල දික් කරනවා. එහෙමයි කියලා මුළු සමස්ත පොලිසි නිලධාරීන්ම දූෂිතයි කියලා අපිට කියන්න බෑ. මද්ද්‍රව්‍ය ලංකාවේ විකුණන මිනිස්සු ඕන තරම්. නමුත් රජයේ පාසල ගුරුවරියා මම මේ අවස්ථාවේ සූදානම් නැහැ. එහෙමයි කියලා ඒ පාසලට සහ ඒ ගුරුවරුන්ට ඇඟිල්ල දික් කරන්න සූදානම් නැහැ. මේක සමස්ත විෂමාකාර සමාජයක් තුළ රජයේ පාසල ගුරුවරු වෙන්න පුළුවන්, පුද්ගලික පාසල ගුරුවරු වෙන්න පුළුවන්. ප්‍රශ්න කියන ඒවා එකක් දෙකක් ඇති වෙන්න පුළුවන්. කවුරුත් කැමති නැහැනේ තමුන්ගේ දරුවට උගන්වන පන්තිභාර ගුරුතුමිය TikTok එකේ නටනවට දෙමාපිය කවුද කැමති වෙන්නේ? මේ කරන්නේත් ඔබතුමාත් බිස්නස් එකක් නේ. අධ්‍යාපනයේ විකිණීමක් නේ. එහෙම නැත්නම් අධ්‍යාපනයේ මුදලට අලෙවි කිරීමක් නේ. ඒක බිස්නස් එකක්. ඒක කළු කඩයක්. ඒක හරිනේ. ඒ වගේ ප්‍රාථමික මතවල ඉඳගෙන නම් මේ රටවල අනාගත දියුණුව කවුරු හරි දකින්නේ. ඒවා හොඳයි ඔය සමාජවාදී මෝඩ පුහු ක්‍රමවලට. බටහිර පන්නේ පාසල් තමයි ජරාම තැන. සමාජයෙන් නෙවෙයි මේ කිව්වට. හේතුව තමයි මේවා ඇතුලේ තමයි කුඩු මද්ද්‍රව්‍ය එතනින් එහා ගියාම ලිංගික ක්‍රියාකාරකම් එතනින් එහා ගියාම තව තව ආකාරයේ බටහිර ලෝකයෙන් එන දේවල් මුලින්ම වැළඳගන්න කියලා කතාවක් තියෙනවා. මෑතකදී අපි අධ්‍යාපන ශාලිකාවක් ගිය වෙලේ අපේ පාසලේ ගිය බස් එකක් රජයේ පාසල් ළමයි එක්ක ගිය බස් එකක් ගාව හිටෙව්වම අපේ දෙමාපියෝ මූණට අත තියාගත්තා. කතා කරන භාෂා විලාසය දැකලා. ගුරුවරු විවිධාකාරයේ අසභ්‍ය වචන භාවිතා කරමින් එතනින් එහා ගියාම දෙපිට කැපෙන එතනින් එහා ගියාම වෙන වෙන තේරුම් වෙන වචන භාවිතා කරමින් මේ පෞද්ගලික පන්ති එහෙම නැත්නම් පාසලෙන් බාහිරව ඒ දේවල් ප්‍රවර්ධනය කරගනිමේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙනවා. මේ දේ හරිද? චිත්ත ගුණහරප පාවිච්චි වෙන තැන් තියෙනවා. ඒවා සමාජ මාධ්‍ය වලින් එළියට එන්නේ නැති නිසා අර එළියට එන ටිකට අපි චෝදනා කරමින් ඉන්නවා. ගුරුවරෙක් වුණාම එයාටත් පෞද්ගලිකව හික්මීමක් පෞද්ගලිකව හොඳ දැක්මක් තියෙන්න ඕන. අර අනවශ්‍ය විදිය දේවල් කරන අයව සමාජයේ විසින් පැහැදිලිවම ප්‍රතික්ෂේප කරන්න ඕන. පාසලක යම් ආකාරයේ ලිංගික අකටයුත්තක් සිදු වෙලා තියෙනවා දැරිවියකට. එතකොට මේකට සම්බන්ධව ප්‍රවෘත්තිවල අපි ඇසූ ආකාරයට අපි ඒහා ආසන්නයෙන් තහවුරු කරගත් ආකාරයට විදුහල්පතිතුමාගේ සම්බන්ධයක් තියෙනවා සහ ගරු ගුරුවරුන්ගේ සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒක ඔබතුමා හිනා වෙලා ඇහුවට මේක මට හැල්ලුවට ගන්න පුළුවන් කාරණයක් නන් නෙමෙයි. අපිට පෞද්ගලික ජීවිතයක් නැද්ද කියලා ගුරුවරුන්ට නගන්න පුළුවන් ප්‍රශ්නයක්. එහෙම දෙයකදී ඇත්තනම් පෞද්ගලික ජීවිතයක් ගුරුවරුන්ට නැද්ද? ගුරුවරයා කියන්නේ පැවිදි කෙනෙක් වගේ තමුගේ ජීවිතය ගෙවන්න පුළුවන් නම් විතරක් ඒ වෘත්තිය තෝරගත යුතුයි කියන මතය තමයි පෞද්ගලිකව මම ඉන්නේ. රජයේ පාසල් තමයි අපිට නොමිලේ අධ්‍යාපනය ලබන්න තියෙන එකම තැන. මේ ඔබතුමාලා එකතු වෙලා මේ රජයේ පාසල් වලට නේද පහර ගහන්නේ? සමහරලාට මේක සමහර අය දන්නේ නැහැ. උසස් පෙළ සමත් කියන්නේ S3ක් තිබුණත් ඔගොල්ලන්ගේ ප්‍රතිඵල සටහන යටින් එනවා පැහැදිලිවම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් පුරායත කියලා. හැමදාම වගේ හිරගේ ඉස්සරහින් යද්දි වැලිකඩ ඉස්සරහින් යද්දි කියවෙනවනේ මේ ඉස්කෝලයක් තිබ්බා නම් මේවා ඇති වෙන්නේ නැහැ කියලා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ ඉන්න අය ප්‍රකාශ කළේ මේ ප්‍රදේශයට මේක ගැලපෙන්නේ නැහැ, මේ ප්‍රදේශයේ මේක ආරම්භ කරන්න එපා කියන කාරණා. අයිබෝවන් ඉන්න තැනක මේ වෙලාව ඔබට සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔය ඔබ අහපු කොටස් කිහිපේ ඉදිරි දිගහැරුම තමයි මෙතනින් එහාට වෙන්නේ යන්නේ. අපි අද ආවේ අධ්‍යාපනය ගැන. ලංකාවේ මේ දවස්වල ඇති වෙලා තියෙන මේ ආందోళනාත්මක තත්ත්වය අපි දැන් ප්‍රවෘත්ති වලින් අහනකොට එක එක ප්‍රවෘත්ති අපිට ඇහෙනවා, අපි මේවා දකිනවා. එතකොට සමහර දේවල් සිත් කම්පා වෙනවා. හැබැයි මේ හැමදේම තියෙන්නේ අධ්‍යාපන ශාස්ත්‍රය ඇතුලේ දුර්වලතා, අක්‍රමිකතා, දූෂණ එතනින් එහා ගියාම විවිධාකාරයේ ප්‍රශ්න ගැටලු. ඔය පිළිබඳ තමයි අපි ප්‍රශ්න කරන්න යන්නේ. ඒ සඳහා සුදුසුම කියලා හිතන පුද්ගලයා, මට හිතෙන පුද්ගලයා මම තෝරගෙන තියෙනවා. ඉතින් අද අපි කතාව ඉස්සරහට කරගෙන යමු. මේ කතාව අවසානයක් වෙනකන් අහන්නයි කියලා මම ඔබෙන් ඉල්ලනවා. හේතුව තමයි නැත්තම් මගදී ඔබට මගහැරීම් සිද්ධ වෙන්න පුළුවන්, වැරදි අවබෝධයන් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදි අවබෝධයෙන් නිවැරදි මතයේ ඉන්න මේ කතාව දීර්ඝව අහලා ඔබට එන්න පුළුවන් නිගමනයකට අධ්‍යාපන ශාස්ත්‍රය අද කොතන තියෙන්නේ, මෙතුමා කරගෙන යන වැඩපිළිවෙල මොකද්ද, ඒ හා සම්බන්ධව කියන එක. ඔබතුමාට අයිබෝන් කියලා කියනවා. මම ඔබතුමාව තෝරගත්තේ හේතුව තමයි කොළඹින් දුරව හැරිඳගෙන ලොකු හීනයක් මේ කර්කශක පොළොව තුළ හැබෑ කරගත්ත පුද්ගලයෙක් විදිහට අපි හඳුනගෙන ඉන්න නිසා. මට කියන්න ඔබතුමාගේ මේ ජීවිත කතාව කොතනින්ද ආරම්භ වෙන්නේ, මොකද්ද මේ කාරණාව කියන එක අපේ ප්‍රේක්ෂක පිරිසට? ඇත්තටම විධිමත් අධ්‍යාපනයෙන් පසුව මම යොමු වෙනවා උපකාරක පන්ති ගුරුවරයෙක් විදිහට. ඒක ඇත්තටම අහඹු සිදුවීමක්. කරගෙන එන වෘත්තියට අමතරව වෙනමම උපකාරක පන්ති ගුරුවරයෙක් විදිහට මේ අවටින් නායකී ඉල්ලීම පරිදි තමයි මේ ළමයෙකුට දෙන්නෙකුට අපි උගන්වන්න පටන් ගන්නෙ. නමුත් දරුවෙකුට අධ්‍යාපනය ලබා දීගෙන යනකොට මේකට ලොකු ආශාවක් මා තුළ ඇති වුණා. ඊට පස්සේ මේක රැකියාවක් විදිහට නෙමෙයි, මේක විනෝදාංශයක් විදිහට. ඒ කියන්නේ අපිට ජීවිතේට සතුටක් එන දෙයක් විදිහට මම දෙමාපියන්ගේ සහ වැඩිහිටියන්ගේ විරෝධය මැද ළමයින්ට උගන්වන එක වෘත්තියක් විදිහට මම තෝරගත්තා. ඊට පස්සේ කාලයක් තිස්සේ මේ විදිහට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරු ඇසුරු කරමින් තවදුරටත් අධ්‍යාපන කටයුතු කරමින්
මේ ලෝකයේත් එක ගැටීගෙන ඉන්නකොට මම දැක්ක ප්‍රධානම දෙයක් තමයි විශේෂයෙන් ඉංග්‍රීසි කියන විෂය තමයි භාෂාව තමයි මම කියන්නේ. ඒත් මේකෙදි මම දැක්ක ප්‍රධාන දෙයක් තමයි අපේ රටේ දියුණුවට. ඒ වගේම අපේ රටේ මිනිස්සු අද මෙතන එක තැනක හිර වෙලා ඉන්න තියෙන ප්‍රධානම හේතුව තමයි මේගොල්ලන්ගේ sannivedana හැකියාව තියෙන ගැටලුව. ගොවියෙක් ගත්තත් මොන දේ නිෂ්පාදනය කරන කෙනෙක් ගත්තත් ඒක බාහිර ලෝකෙට ගෙනියන්න බැරි ප්‍රධාන බාධකේ වෙලා තියෙන්නේ අපේ භාෂා භාවිතයේ තියෙන අඩුපාඩුව. අපේ පාසල් පද්ධතිය තුළ අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිංහල මාධ්‍යයෙන් හැමදේම උගන්වන එක තමයි ප්‍රධාන බාධකයේ විදිහට මම දැක්කේ. ඉංග්‍රීසි භාෂාව භාවිතය සම්පූර්ණයෙන්ම බැහැර වෙලා තියෙන ප්‍රධාන හේතුව මේක. ඒතකොට ඒ තුළ අපි කල්පනා කරනවා ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාලයක් අපේ ප්‍රදේශයට ලබා දෙන්න. ඒක තමයි පදනම වැටෙන්නේ කිංග්ස්වුඩ් බ්‍රිටිෂ් ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාලය බංගදෙනිය කේන්ද්‍ර කරගෙන ආරම්භ වෙන්න. ඔබ විශ්වාස කරන්න අපි මේ අද ඇවිල්ලා ඉන්නේ එක්තරා ආකාරයකට පුංචි තැනකින් පටන් ගත්ත අද වෙද්දිල් විශාල පිරිසකට අධ්‍යාපනයේ දෙන අර අපි කතාවට කියන්නේ ලංකාවේ මේ හැමදාම වගේ හිරගේ ඉස්සරහින් යද්දි වැලිකඩ ඉස්සරහින් යද්දි කියවෙනවනේ මේ ඉස්කෝලයක් තිබ්බනම් මේවා ඇති වෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ තැනකට තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේක ලේසි පහසු අර සුමට සුකුමල ගමනකින් ආපු ගමනක් නෙමෙයි. මම කැමති ඔබතුමාගෙන් දැනගන්න ඔබතුමා මේ ආරම්භ කරලා තියෙන බටහිර පන්නේට එහෙම නැත්නම් ඒ අධ්‍යාපනයේ අපේ ගමේ දරුවන්ට දෙන්න උදා කරලා තියෙන තැන පටන් ගත්ත ආකාරය සහ ඒකට ආපු අභියෝග පිළිබඳව. ඇත්තටම ආපු අභියෝග සහ ගැටලු සම්බන්ධව කතා කරනවා නම් පාසලක් ආරම්භ කරනවා කියන එක අපි ගොඩනැගිල්ලක් කොහේ හරි අරගෙන ගිහිල්ලා මේ සිල්ලර කඩයක් අරිනවා වගේ වැඩක් නෙමෙයි. පාසලක් ආරම්භ කරනවා කියන එක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. මොකද පාසල් පද්ධතියක ප්‍රධාන වශයෙන් අපි කොටස් හතරක් අඳුන ගන්නවා. පාසල් පරිපාලනය, ඒ වගේම ගුරුවරු, දෙමව්පියෝ, දරුවෝ. ඊට අමතරව මේකට සම්බන්ධ වෙන බාහිර නිලධාරීන් කවුද කියන එක. ඒතර මේ පාර්ශවයක තියෙන ලොකු ගනුදෙනුවක් තමයි ලොකු වෑයමක් තමයි පාසලක් ආරම්භ කරනවා කියන එක. එතකොට මේකට අවශ්‍ය ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍යයි, මේකට ස්ථානයක් අවශ්‍යයි, ගොඩනැගිලි පහසුකම් සහ අනිකුත් භෞතික සම්පත්තික අවශ්‍යයි. එතකොට ආචාර්ය මණ්ඩලය කොහොමද තෝරගද්දී අපි මොන මොන පුහුණු ආයතන හරහාද මොන මොන සුදුසුකම් හරහාද තෝරගන්නේ කියන එක අවශ්‍යයි. මේ සියලු කාරණා ආවහම මේක අභියෝගයක්. නමුත් අපි අභියෝග වලට මුහුණ දෙන්න පුංචි කාලේ ඉඳලම තිබුණු පුරුද්ද නිසා මේක අභියෝගයක් විදියට දැකලා ඒ අභියෝගයට මුහුණ දෙන ක්‍රම හොයලා පාසලක් විදියට අපි විධිමත්ව මේක ආරම්භ කළා. හැබැයි එතනදී ආපු ප්‍රධානම දේ තමයි මගේ ගොඩක් ගුරුවරු අපි ඇසුරු කරපු ගුරුවරු ප්‍රකාශ කළේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ ඉන්න අය ප්‍රකාශ කළේ මේ ප්‍රදේශයට මේක ගැළපෙන්නේ නැහැ, මේ ප්‍රදේශයේ මේක ආරම්භ කරන්න එපා කියන කාරණේ. නමුත් අපි දැඩි ස්ථාවරයක හිටියා එදා ඉඳලම අපේ ප්‍රදේශය තුළ මේ ප්‍රදේශය තුළ ඉංග්‍රීසි මාධ්‍ය භාෂා භාවිතය ඉහළ නංවන්න. දැන් අපි ගත්තොත් අද අපේ පාසලට හලාවත ප්‍රදේශය, එතකොට ආනමඩුව ප්‍රදේශය, මේ වගේ මේ දැන් අපි ආනමඩුව ප්‍රදේශය ගත්තොත් ඉතාම ඉංග්‍රීසි භාෂා භාවිතය අඩු ප්‍රදේශයක්. ඒතර ඒ ප්‍රදේශයේ ඉඳලා දරුවෝ එනවා. දැන් අපි තව ශාඛාවක් ආනමඩුව ප්‍රදේශය ආරම්භ කරන්න කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඒතර මේ ප්‍රදේශයේ ජනතාව තුළ තියෙන නොදැනුවත්කම ගැන ඉංග්‍රීසි මාධ්‍ය පාසලක තියෙන නොදැනුවත්කම කියන එකත් ලොකු අභියෝගයක් වුණා. ඒ අයට ඒ සම්බන්ධව දැනුවත් කිරීම මාලාවක් කරා ගිහිල්ලා තමයි පාසල ආරම්භ කළේ. ඔබතුමාගේ ඔය කතාව ඇතුලේ මට ගොඩාක් ප්‍රශ්න නැගිලා තියෙනවා. මම එකින් එක ඒ පිළිබඳ ලියා ගන්න යන්නේ. අපි අහලා තියෙනවා පාසලකට බාර දෙන්න යද්දි දෙමාපියෝ සුලබ්බව කියන කතාවක් තමයි විදුහල්පතිතුමාට කීයක් හරි දෙන්න ඕන, අත යටින් දෙන්න ඕන, එහෙම නැත්නම් පගාව පොඩ්ඩක් දෙන්න ඕන. පොඩ්ඩක් නෙමෙයිවා, දැන් තියෙන ගණන් වල හැටියට ගත්තොත් මේ කාරණාව ඔබතුමාගේ පාසල ඇතුළත් සිද්ධ වෙනවද, නැත්නම් මේ කාරණාව ඔබතුමා කොහොමද ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ දකින්නේ? ඔව්, ඇත්තටම අපි ගත්තොත් රජයේ පාසලක් නම් දැන් අපේ ලංකාවේ පාසල් වර්ග කීපයක් තියෙනවා. අපි පොදුවේ කොටස් දෙකකට බෙදාගමු, රජයේ පාසල් සහ පුද්ගලික පාසල් කියලා. එතකොට අපි රජයේ පාසලක් ගත්තොත් කිසිම හේතුවක් මත විදුහල්පතිවරයාට හෝ පාසලට මේ දෙමව්පියන්ගෙන් මුදල් ලබා ගන්න බෑ. ඒක තමයි ප්‍රධාන සිද්ධිය. හැබැයි පාසලේ සංවර්ධන කටයුතු සඳහා දෙමව්පියෝ කැමැත්තෙන් මුදලක් දෙනවා නම් ඒක ලබා ගැනීමේ හැකියාව තියෙනවා නිසි ක්‍රමවේදයකට අනුකූලව. ඊළඟට අපි පුද්ගලික පාසල් ගත්තම පුද්ගලික අංශයේ තිබෙන පාසල්වල පාසලේ ඇතුළත් වීමේ ගාස්තුවක් තීරණය කරලා තියෙනවා පාසල විසින්ම. හැබැයි ලංකාවේ කිසියම් නියාමන ක්‍රමවේදයක් නැති නිසා සමහර පුද්ගලික පාසල් තියෙනවා අසීමිත ලෙස මුදල් අය කරන, ඒ කියන්නේ සමුළු ලබා දෙන පහසුකම් වලට එහා ගිය අසීමිත ලෙස මුදල් අය කරන තැන් තියෙනවා. ඒතර අපි අපේ පාසල තුල මං හිතන්නේ අපි මිලගාන ප්‍රකාශ නොකර හිටියත් කමක් නැහැ. නමුත් ප්‍රදේශයේ තිබෙන අඩුම ඇතුළත් වීමේ සහ පාසල් ගාස්තු පවත්වාගෙන යන්නේ අපි පැහැදිලිවම කිව්වොත් මුලදී ඇතුළත් වීමේ ගාස්තු ඉතාම සුළු මුදලක් තමයි පාසලේ අය කරනු ලැබුවේ. නමුත් කාලයත් එක්ක
කිසියම් දරුවන් ලබා දෙන පහසුකම් එක්ක ඉතාම සාධාරණ අඩු ඇතුළත් වීමේ ගාස්තුවක් මම හිතනවා මේකට පැහැදිලි නියාමනයක් අවශ්‍යයි රජයේ පාසල් වලට මේක නීතියක් විදියට පැහැදිලිව තියෙනවා පෞද්ගලික අංශයේ පාසල් වලටත් නියාමනයක් අවශ්‍යයි අනවශ්‍ය ලෙස මිනිසුන්ගෙන් මුදල් ලබා ගැනීම වැරදි කටයුත්තක් විදියට මම දකිනවා එතන ඔය දැන් ඔබතුමාගේ සංවර්ධන ගාස්තුවක් විදිහට යම් ගාස්තුවක් අය කරනවා කියලා. අපි දැකලා තියෙනවා මට මතකයි මගේ කුඩා කාලෙම අපි ඩෙස් එකක් පුටුවක් ඉස්කෝලේටත් අරන් ගියා. යම් මුදලකුත් දුන්නා. මෙහෙම දිය යුතුද? මං අහන්නේ රජයේ පාසලක් හෝ වේවා පෞද්ගලික පාසලක් හෝ වේවා අධ්‍යාපනය ලබන දරුවෙක් ඇතුළත් කරද්දී මෙහෙම දෙයක් දෙන්න ඕනේද? පඳුරක් දෙන්නම ඕනේද? දැන් අපි රජයේ පාසල් විශේෂෙහි සම්බන්ධව කතා කරනකොට රජයෙන් ඒ පාසලට අවශ්‍ය සියලු පහසුකම් ලැබෙනවා. එතකොට සාමාන්‍ය ක්‍රමවේදය තමයි දෙමාපිය මුදල් වියදම් කළ යුතු නැහැ. මොකද රජයේ පාසල් නඩත්තු වෙන්නේ මේ කටයුතු සිදු වෙන්නේ පැහැදිලිවම දෙමාපියන්ගෙන් ලබා ගන්න මේ මහා ජනතාවගෙන් ලබා ගන්න බදු මුදල් වලින්. එතකොට අපි පුද්ගලික අංශයේ පාසලක් ගත්තම පුද්ගලික අංශයේ පාසලක සම්පූර්ණ ආදායම වෙන්නේ. ඒකට කරන්න තියෙන වියදම් බැලුවම සම්පූර්ණම ආදායම් ලැබෙන්නේ දෙමාපියන්ගෙන් රජයෙන් හෝ වෙනත් කිසිම ආයතනයකින් පෞද්ගලික පාසලකට මුදල් ලැබෙන්නේ නැහැ. එතකොට අපි විශේෂයෙන් පෞද්ගලික පාසලක් ගත්තාම රජයට ඍජු බදු මුදලකුත් වෙනම ගෙවන්න තියෙනවා. රජයට ඍජු බදු මුදලකුත් ගෙවන්න තියෙනවා. ඒ වගේම අපි ඒ මොකද්ද මාතෘකාවේ ගෙවන බදු මුදලේ ආකාරයක් අපිට නිකම් නෑ. ඒක ආදායම් බදු වලට යටත් වෙන නිසා. ආදායම් බදු වලට යටත් වෙනවා. එතකොට ඊට අමතරව අපි ගත්තොත් ප්‍රාදේශීය සභා නගර සභා මහනගර සභා බල ප්‍රදේශ තුල වරිපණම් ගාස්තු මේ වගේ එකී මෙකී නොකී රජයේ විසින් අය කරන ගාස්තු වලටත් පුද්ගලික අංශයේ පාසල් ලක් වෙනවා. එතකොට පුද්ගලික අංශයේ පාසලක පැහැදිලිවම ඇතුළත් වීමේ ගාස්තුවක් පැවතිය යුතුයි. එක ආකාරයකට මට මේකල නැගුණු ප්‍රශ්නයක් තමයි ඔබතුමා යම් ආකාරයක සාර්ථක වෙනවා එක්තරා එක කොටසකින්. එතකොට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන් දෙමාපියන්ට අපිට තියෙන්නේ අච්චරයි. රජයේ පාසල් තමයි අපිට නොමිලේ අධ්‍යාපනය ලබන්න තියෙන එකම තැන. මේ ඔබතුමාලා එකතු වෙලා දැන් ඔබතුමා වගේ තව කිහිප දෙනෙක් හැදුනොත් එහෙම හිතෙනවා කෙනෙක්ට මේ රජයේ පාසල් වලට නේද පහර ගහන්නේ කියලා. මෙහෙම කෙනෙක් ප්‍රශ්නයක් නැගුවොත් ඔබතුමාට දෙන්න තියෙන පිළිතුර මොකක්ද? නෑ පැහැදිලිවම දැන් මෙතන කරන්නේ ලබා නොදෙන සේවාවක් ජනතාවට ලබා දෙන එක. දැන් අපි ගත්තොත් ඕනම රටක අධ්‍යාපන ක්ෂේත්‍රය තුල කිසියම් ක්‍රමවේදයක් තියෙනවා දියුණු රටවල් වල පුද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රයේ විසින් රජයට ලබා දෙන්න බැරි දේවල් ගොඩක් ලබා දෙනවා. අපි උදාහරණයක් විදියට විශ්වවිද්‍යාල මට්ටමට ගියාම ලංකාවේ දැන් ඔබ දන්නවා උසස් පෙළ සමත් වෙන දරුවන්ගෙන් 50%කටවත් විශ්වවිද්‍යාලයේ වරම් ලබා ගැනීමේ හැකියාවක් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල රජය විසින් සම්පාදනය කළා. කිසිම රජයකට ඒක කරන්න බෑ. මොකද රජයකට විශාල වැඩ කොටසක් තියෙනවා. එතකොට පුද්ගලික අංශය මේකට දායක කරගන්න ඕන. එතකොට දැන් අපි දැන් සමහරලාට මේක සමහර අය දන්නේ නැහැ. උසස් පෙළ සමත් කියන්නේ S3ක් තිබුණත් ඔගොල්ලන්ගේ ප්‍රතිඵල සටහන යටින් එනවා පැහැදිලිවම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් සපුරා ඇත කියලා. ඒ කියන්නේ මාව උසස් පෙළට අහු වුණා මාව මේ කවුරු හරි කියනවා නම් රයි යම් කෙනෙක් කියනවා නම් එයාව උසස් පෙළ සමත් වුණා විශ්වවිද්‍යාලට අහු වුණා කියලා එහෙම එකක් නැහැ. උසස් පෙළ සමත් කියන්නේ විශ්වවිද්‍යාලට අහු වෙලා තියෙන්නේ. අර පහසුකම් ටික නැති එකයි වෙලා තියෙන්නේ. අපි ගත්තොත් පෞද්ගලික පාසල් තුලින් වෙන්නේත් පැහැදිලිවම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ ලැබෙන්නේ නැති අඩුපාඩුව සම්පූර්ණ කරගෙන තමයි මූලික වශයෙන් සිද්ධ වෙන්නේ. හලාවත බංගදෙනිය පුරවරය මූලික කරගෙන වයඹ පළාතට කේන්ද්‍ර වෙලා කිංග්ස්වුඩ් බ්‍රිටිෂ් නමින් කසුන් බමුණුකුල මෙතුමා පටන් ගත්ත විදුහල ගැන තමයි අපි මේ කතා කරන්නේ. විද්‍යාලේ මට පොඩ්ඩක් ගැටලු සහගත දැනක් තියෙනවා. දැන් මේ ඔබතුමා පටන් ගන්න යන්නේ පටන්ගෙන තියෙන්නේ ජාත්‍යන්තර පන්නේ පාසලක්. එතකොට මේක කොහොමද කැටගරි වෙන්නේ ලංකාවේ? කියන්නේ අපිට තියෙන රජයේ පාසල් ගත්තොත් මධ්‍ය මහාවිද්‍යාල, මහාවිද්‍යාල, කනිෂ්ඨ විද්‍යාල වශයෙන් මේ කොහොමද මේ ශ්‍රේණිය ඔබතුමාගේ හැදෙන්නේ? මේකට කොහොමද බ්‍රෑන්ඩ් වෙලා තියෙන්නේ ලංකාව ඇතුළේ නම? ඇත්තටම දැන් අපි ගත්තොත් ජාත්‍යන්තර පාසල් එහෙම නැත්නම් ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාල කියන පදනමින් තියෙන පාසල් මූලික වශයෙන් පෙර පාසල් අංශය ඉඳලම කටයුතු සිදු වෙනවා. බහුතරයක් පාසල්වල පෙර පාසල් අංශය පැවැත්වෙනවා. ඒ වගේම ප්‍රාථමික අංශය, කනිෂ්ඨ අංශය, ඊළඟට මේ අපි ඕ ලෙවල්ස්, ඒ ලෙවල්ස් දක්වාම මේ පාසල් තුල කටයුතු සිදු වෙනවා. එතකොට අපි ගත්තොත් මේකේ විෂය නිර්දේශ අනුව අපිට බෙදා ගන්න පුළුවනි. එකක් දේශීය විෂය නිර්දේශය උගන්වන පාසල් විදියට, ඊළඟට තව එකක් අපිට බෙදා ගන්න පුළුවනි විදේශීය විෂය නිර්දේශය උගන්වන පාසල් විදියට. අපි ගත්තොත් ලන්ඩන් ඕ ලෙවල්ස්, ඒ ලෙවල්ස්, එඩෙක්සෙල් එක්සෑම්ස් මෙන්න මේ විදියට අපිට බෙදා ගන්න පුළුවනි. එතකොට මේ බංගදෙනිය පුරවරේ මූලික කරගත් අපි මේ කතා කරන කිංග්ස්වුඩ් බ්‍රිටිෂ් ඉන්ටර්නැෂනල් කොලෙජ් මේක කොතනද තියෙන්නේ අද වෙන්නේ? අපි 2017 පාසල ආරම්භ කරන්නේ අතරම ක්‍රමානුකූලව පෙර පාසල් ආංශය සහ පළමු ශ්‍රේණිය තමයි අපි ආරම්භ කරන්නේ. ඒ දරුවෝ මේ වන විට 8 වෙනි ශ්‍රේණිය ඉන්නවා. ලබන අවුරුද්දේ දරුවෝ 9 වෙනි ශ්‍රේණිය යනවා. මේ විදිහට ඒ දරුවෝ සාමාන්‍ය පෙළ, උසස් පෙළ දක්වා මේ විදිහට අධ්‍යාපන කටයුතු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් පාසල තුල පවත්වාගෙන යනවා.
ගරු විදුහල්පතිතුමනි අපි මේ දවස්වල ඇහුවා පහුගිය ටිකේ කතාවක් මේ ආසන්නේ අපි මේ සාකච්ඡාව කරන ආසන්නේ එක්තරා ප්‍රදේශයක අපි නමින්ම කිව්වොත් තනමල්ලිල ප්‍රදේශයේ එක්තරා සිදුවීමක්. ඒ තමයි පාසලක යම්මාකාරයේ ලිංගික අකටයුත්තක් සිදුවලා තිනවා දැරිවියකට. එතකොට මේකට සම්බන්ධව ප්‍රවෘත්තිවල අපි ඇසු ආකාරයට අපි ඒහා ආසන්නයෙන් තහවුරු කරගත් ආකාරයට විදුහල්පතිතුමාගේ සම්බන්ධයක් තියෙනවා සහ ගරු ගුරුවරුන්ගේ සම්බන්ධයක් තිබිලා තියෙනවා. එතකොට කොහොමද පාසලක් විදිහට මෙන්න මේ වගේ සිදුවීමකදී අපි කටයුතු කළ යුත්තේ මේ වගේ දේවල් නොවෙන්න ඔබතුමා ළඟ තියෙන වැඩපිළිවෙල මොකක්ද? ප්‍රධාන දේ තමයි පාසල තුල විනය පවත්වාගෙන යාම. විනය පවත්වාගෙන යාම කියන එක වචනයකට සීමා කරලා හරියන්නේ නැහැ. විනය පවත්වාගෙන යාමදී විශේෂයෙන්ම මම අර කලිනුත් කිව්වා වගේ පාසලේ ඉන්න කොටස් හතරක් අපි අඳුන ගන්නවා. ඒ කොටස් හතර තමයි පරිපාලනය, ඒ වගේම ආචාර්ය මණ්ඩලය, ඊළඟට සිසු සිසුවියන් සහ දෙමාපියන්. මේ හතර දෙනා තුලම සම්බන්ධතා පැවැත්විය යුතු ආකාරය පිළිබඳව පැහැදිලිව අපි නිර්ණායක ඉදිරිපත් කරලා තියෙනවා අපේ ආචාර්ය මණ්ඩලයට, අපේ දෙමාපියන්ට. විශේෂයෙන්ම අපි හැම වාරයක් මුලදී දෙමාපියන්ට වෙනම මේ වාර සැලසුම් රැස්වීම කියලා දෙමාපියන්ට වෙනම එකක් තියෙනවා, ගුරුන්ට විතරක් නෙමෙයි. ඉතින් මේ තුල දෙමාපිය ඔබතුමාගේ පාසල විතරක් විශේෂිත වූ දෙයක්ද නැත්නම් මේ සම්පූර්ණ මේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල තියෙන දෙයක්ද? නෑ, මේක සම්පූර්ණ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල නැති දෙයක්. මොකද දැන් අපි ඒක තමයි බලන්නේ මේ ගැටලු අවම කර ගැනීම සඳහා විශේෂයෙන් මේ විනය පවත්වා ගැනීම අවශ්‍යයි. විනය පවත්වා ගැනීමට ඒ සම්බන්ධව පුහුණුව සහ ඒ සම්බන්ධව දැන් අපි අනිවාර්යෙන්ම අපි හිතමුකෝ දැන් බෞද්ධ කෙනෙක් අපි ගමු. බෞද්ධ කෙනෙකුට අනිවාර්යෙන් ඉරිදා පන්සල් යන්න කියලා එකක් නැහැ. එයාව සමහරලාට පොය දවසට පන්සල් යන්නෙත් නැහැ. අර කිසියම් පාරක හිර කරලා තියාගන්න නැති නිසා එළියට යන්න තියෙන ඉඩකඩවල් වැඩි. අපි හිතමුකෝ හැමදාම ඉරිදාට පන්සල් නඩ ගහලා හාමුදුරුවෝ දේශනයක් දෙනවා කියලා. පොයට අඬ ගහලා හාමුදුරුවෝ අනිවාර්යෙන් ධර්ම දේශනාවක් කරනවා කියලා. ඒකට අනිවාර්යෙන් යන්න ඕන කියලා. එතකොට මේ තුල ඒගොල්ලන්ට පුහුණුවක්, විනයක්, හික්මීමක් ලැබෙන්න පිටස්තර බල මග පෙන්වීමක් ලැබෙනවා. අපි නිතර පිළිගන්න දෙයක් තමයි හැම පුද්ගලයෙකුටම මෙන්ටර් කෙනෙක් ඉන්න ඕන. පිටස්තරව ඉඳගෙන එයාට වැඩිය උසස් කෙනෙක්, එයාට උපදෙස් දෙන කෙනෙක් ඉන්න ඕන. දැන් අපේ දෙමාපියන්ටත්, දරුවන්ටත්, ගුරුවරුන්ටත්, පාසල් පරිපාලනයටත් මෙන්න මේ පුහුණු නිතර ලබා දීම, මේ පුහුණු මග පෙන්වීම නිතර ලබා දීම කියන ක්‍රියාපටිපාටිය තුළ ඔය ආකාරයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ගැටලු නැති තරම් නැහැ. නමුත් ගැටලු ඇතිවීම අවම කර ගැනීමේ ලොකු හැකියාවක් තියෙනවා. මේ වෙද්දී සමාජය තුළ මුල් බැසගත්ත මතයක් තමයි විදුහල්පතිතුමනි දැන් බටහිර පන්නේ පාසල් තමයි ජරාම තැන කියලා. මේ සමාජයෙන් නොනෙම කිව්වට හේතුව තමයි මේවා ඇතුලේ තමයි කුඩු මද්ද්‍රව්‍ය, එතනින් එහා ගියාම ලිංගික ක්‍රියාකාරකම්, මෙතනින් එහා ගියාම තව තව ආකාරයේ බටහිර ලෝකයෙන් එන දේවල් මුලින්ම වැළඳගන්නේ කියලා කතාවක් තියෙනවා. මේ ප්‍රශ්නේ ඔබතුමාට කෙනෙක් යොමු කළොත් මොකද්ද දෙන්න තියෙන්නේ? දැන් ඔබතුමා කියන්නේ කියන දේ තමයි අපි ගත්තොත් ඉන්ටර්නැෂනල් ස්කූල්, දැන් ඔය වචනේ ගමුකෝ අපි හදනවා. ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ළමයා ඇවිත් ළමයා නරක් වෙයි, ළමයාගේ විනය අතින් ළමයා පිරිහෙයි. අපි සමහරවිට කියනවා මේ ඔය ලිංගික කටයුතු මේ ඔක්කොම ඒ තැන්වල සිද්ධ වෙනවා. නිදහස අසීමිතයි උපරිමයි කියලා තමයි සමාජයේ තියෙන මතය තියෙන්නේ. ඔව්. නමුත් දැන් මම දකින මගේ පාසල් පද්ධතිය තුළ සහ මම දකින ජාත්‍යන්තර පාසල් සංකල්පයේ ලංකාවේ ක්‍රියාත්මක වෙන තැන විනය රජයේ පාසල් වලට වැඩිය අපේ පාසල් තුල වැඩි. දැන් උදාහරණයක් විදිහට අපි මේ පාසල් එක්ක අපි රජයේ පාසල් එක්ක විවිධ කටයුතු වලට අපේ දරුවෝ සම්බන්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට මෑතකදී අපි අධ්‍යාපන ශාරිකාවක් ගිය වෙලෙත් අපේ පාසලේ ගිය බස් එකක් රජයේ පාසල් ළමයි එක්ක ගිය බස් එකක් ගාව හිටෙව්වම අපේ දෙමාපියෝ මූණට අත තියාගත්තා කතා කරන භාෂා විලාසය දැකලා. ඒතර විනය කියන එක අංක එකට පවත්වා ගැනීම පෞද්ගලික පාසල් බහුතරයක සිදු වෙනවා. අපි නොදකින දැන් මෙහෙමනේ, දැන් පැහැදිලිවම දෙමාපියෝ මුදල් ගෙවලා තමයි පාසලකට යොමු කරන්නේ. එතකොට ඒ ආචාර්ය මණ්ඩලයට පෞද්ගලිකව අපිට විශාල වගකීමක් තියෙනවා. අපි වග කියන්න ඕන දෙමාපියන්ට. එතකොට දරුවන්ගේ හික්මීම විනය සම්බන්ධව දැඩි විශාල වගකීමක්. සමහරවිට රජයේ පාසලක ගුරුවරයෙකුට සහ ඒ පරිපාලනයේ නැති වගකීමක් දැන් ඔළුවට එන්නේ නැහැනේ. මේක දෙමාපියෝ බදු මුදල් වලින්, මේ රජයේ බදු මුදල් වලින් මේ පාසල් පද්ධතිය මේවා වෙන්නේ. ඒ නිසා අපි මේකට 100%ක් කැප වෙන්න ඕන, ළමයින්ගේ විනය 100%ක් හදන්න ඕන කියන එක ඔළුවට වැටෙන්නේ නැති තැනක් තියෙන්න පුළුවන්. ඒක සාධාරණයි. නමුත් පෞද්ගලික පාසල් වල ගුරුවරුන්ගේ පරිපාලනයේ නිරන්තරයෙන් ඔළුවට වැටෙනවා අපි ලොකු වගකීමක ඉන්නේ. අපි දරුවට අනිවාර්යෙන් නිසි මාර්ගය පෙන්වන්නම ඕන. මොකද ඒගොල්ලෝ ඍචුව දැන් පෞද්ගලික පාසල් වලට මුදල් ගෙවන දෙමාපියෝ මේ පුදුමාකාර මිනිස්සු කියලා මම හඳුන්වන්නේ. ඒකට මම එක හේතුවක් කියන්නම්. පෞද්ගලික පාසල් වලට ওই දරුවෝ යවන දෙමාපියෝ බහුතරයක් දුක් විඳලා මහන්සි වෙලා ව්‍යාපාර ගොඩනගපු මිනිස්සු. ඒතර ඒ ව්‍යාපාර තුලින් රජයට ඍජු බදු ගෙවන මිනිස්සු.
ඒ වගේම ඒ බහුතරයක් දෙනා දැන් අපේ පාසල් වලට එන ළමයිගේ බහුතරයක් දෙමව්පියෝ පෞද්ගලික රෝහල් වලින් දරුවා ඉපදෙන්නේ පෞද්ගලික රෝහලක. ඒ රජයට කිසිම බරක් වෙලා නැති මිනිස්සු. රජයට ඍජු බදු ගෙවාගෙන මේ රජයේ රෝහල් පද්ධතිය පාවිච්චි කරන්නේ නැතුව එතනත් මේ අහිංසක මිනිස්සුෙකුට තියෙන ඉඩක් ලබා දීලා තමුන්ගේ පෞද්ගලිකව දුක් මහන්සි වෙලා දාඩියෙන් හම්බ කරපු සල්ලි පෞද්ගලික රෝහලකට ගෙවලා මේ රජයේ මුදල් පාවිච්චි කරන්නේ නැතුව බේත් පෙත්තකට වත් ඊළඟට රජේ නිලැඳුන් ටික ගන්න නැතුව රජේ අච්චුපත් ටිකට ගන්නේ නැතුව එතකොට රජේ ගුරුවරුන්ව පාවිච්චි කරන්නේ නැතුව ඒ මිනිස්සු තමුන්ගේ දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් පුද්ගලික පාසලක් තෝරගෙන ඒ මිනිස්සු පුදුමාකාර මිනිස්සු ඒක රජේට කිසිම බරක් වෙච්ච නැති මිනිස්සු ඒ නිසා අපිට වෘත්තීයමය බැඳීමක් වගකීමක් මහ පුදුම වගකීමක් තියෙනවා ඒ අයට නිසි ඒ දරුවන්ට අපිට බලුවන් උපරිමය දෙන එක ඒක ඔබතුමා hina වෙලා ඇහුවට මේක මට හැල්ලුවට ගන්න පුළුවන් කාරණයක් නන් නෙමෙයි. තව කාරණයක් සමාජයේ මේ විදි මුල් බැහැගෙන තියෙනවා. හේතුව තමයි මේ සදාචාරයක් නැහැ, ජම්මයක් නැහැ, එහෙම නැත්නම් හැදියාවක් නැහැ. අන්න එහෙම කතාවක් තියෙනවා. අර ප්‍රශ්නත් ඒ ආකාරයෙන් තියෙද්දි මොකද ආගමක් නැහැ, ওই වගේ කතන්දර තියෙනවා. ඒ කොහොමද ඔබතුමා සංස්කෘතිය සදාචාරය මේ පාසලට ගලපලා තියෙන්නේ? ඒක කොහොමද ඔබතුමාගේ පාසලෙන් පිටස්තරව ඔබතුමා දකින්නේ? දැන් පළවෙනි කාරණය තමයි ඔබතුමා අපේ පාසල ඇතුළට ඇතුල් වෙනකොට අපේ දරුවෝ පාසලට ගේට්ටුවෙන් ඇතුල් වෙන ආකාරය බැලුවොත් බෞද්ධ දරුවෝ ඉස්සල්ලාම බුදුමෙතුර ගාවට යන්නේ ඒ තමුන්ගේ බෑග් එකක් දාගෙන. ඊට පස්සේ එතන වඳිනවා. ඒ කියන්නේ බෞද්ධයෙකුට බුදුන් වහන්සේගේ අපි පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කරනවා. නමුත් මේ බුදු රූපය අපි ඉස්සරහා රූපයක් විදියට අපිට හදන්න පුළුවන් නම් අපි හදලා තියෙනවා. සිතින් මවාගෙන හරි. දැන් අපි බුදුමෙතුර ගාවට ගිහිල්ලා ඒ දරුවෝ බුදුන් වහන්සේගේ ඇස් දෙක දිහා බලනවා කියලා හිතාගෙන මේ පිළිම වහන්සේ දිහා බලලා තමුන්ගේ ශ්‍රද්ධාව හිත තුළ ඇති කරගෙන තමයි පන්ති කාමරය ඇතුළට යන්නේ. කතෝලික දරුවෝ අපේ සුරුවම සහිත ඒ කිතු මැදුර අසලට ගිහිල්ලා පාසල තුල ඒවා තියෙනවා අපේ හදලා. ඒ ප්‍රතාපවත් විදියට හදලා තියෙන්නේ. එතකොට මෙතෙන්ට ගිහිල්ලා ධන නමලා තමුන්ගේ යාඥාව කරලා ජේසුස් වහන්සේ දිහා බලලා ජීවමාන ජේසුස් වහන්සේ මා ඉස්සරහා ඉන්නවා කියලා හිතාගෙන යාඥා කරලා තමයි බෑග් එකක් දාගෙන පන්ති කාමරයට යන්නේ. එතකොට ආචාර්ය මණ්ඩලයේ දැන් අපි හිතමු ආචාර්ය මණ්ඩලයේ අයරුණත් ගෙදරිගෙනකොට ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් අපි ඒ අයවත් පුහුණු කරලා තියෙනවා. තමුන්ට මොන ගැටලුව තිබ්බත් ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළට ඇවිල්ලා බුදුන් වහන්සේ දිහා බලලා ක්‍රිස්තුස් වහන්සේ දිහා බලලා තමුන්ගේ ගැටලුව තමුන්ගේ ප්‍රශ්නය නැති කරගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කැප වෙන. ඒකම ආයේ උදෑසන රැස්වීමේ ආගමික කටයුතු සිදු වෙනවා. ඊට පස්සේ පාසල් කාලය පුරා අපි විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. දැන් ගුරුවරයෙක් තමුන්ගේ කාලච්ඡේදය හෝ කාලච්ඡේද දෙක ඉවර වෙලා පන්තියෙන් එළියට ගිහිල්ලා ඊළඟ ගුරුවරයා එන තුරු සියලුම බෞද්ධ දරුවන් භාවනා ඉරියව්වෙන් ඉන්න ඕන. සියලුම කතෝලික දරුවන් යාඥා ඉරියව්වෙන් යාඥා කරමින් ඉන්න ඕන. අනිත් ගුරුවරයා පන්තිය තුළට එන තෙක් ප්‍රමාද වුණොත් පන්ති නායකයා යොමු වෙනවා ගුරුවරයා රැගෙනීම සඳහා. ඒත් මේ වගේ ක්‍රියාපටිපාටි ඒ වගේම අපේ තියෙන ධර්මදේශනා වැඩසටහන් ඒ වගේම සියලුම බෞද්ධ සහ කතෝලික ආගමික වැඩසටහන් වෙනුවෙන් අපේ වාර්ෂික සැලැස්ම පාසලේ තියෙන මේ Siri Sadaham Sevana කියන බෞද්ධ සංගමය ඒකේ ඉන්න අපේ ආචාර්ය මණ්ඩලය ඒකේ ඉන්න අපේ දරුදරියන් එතකොට අපි බෞද්ධයන් විදිහට ගත්තාම උදෑසන බුද්ධ පූජාව දහවල් බුද්ධ පූජාව දැන් දහවල් බුද්ධ පූජාවට එහෙම මම අනිවාර්යෙන් මමත් සහභාගී විය යුතුමයි විදුහල්පතිවරයා ඉන්නවා නම් අනිවාර්යෙන් සහභාගී වෙන්න ඕන අපි ඒ දහවල් බුද්ධ පූජාව එතකොට වාර්ෂික සැලැස්ම අපේ කතෝලික සංගමයේ දිනනවා පාසලේ කතෝලික සංගමයේ නිලධාරි මණ්ඩලයේ ආචාර්ය මණ්ඩලයේ ඒගොල්ලෝ අපිට දෙන වාර්ෂික සැලැස්මට අදාළ විවිධ ආගමික උත්සව මේ වගේ ආගමික වටපිටාවක් එක්ක දරුවෙක් අනිවාර්යයෙන්ම තමුන්ගේ සංස්කෘතියත් එක්ක නිර්මාණය කිරීම අපේ පාසලේ වගකීමක් විදියට අපි ඒක පරමාදර්ශීව කටයුතු කරන්න අපි අනිත් පාසල් වලටත් මේක පෙන්නනවා මේ දේවල් මේ විදියට කරන්න කියලා විදල්පතිනම දැන් ලංකාව ඇතුලේ යම් දෙයක් අලුතෙන් පැලපදියම් කරද්දි ගොඩාක් ප්‍රශ්න එනවා. මොකද අපි මේ හනමිටි යුගයේ ඉඳලා තියෙන්නේ අර පාරම්පරික ක්‍රමවේදයට ඇවිල්ලා ඒ වගේම වෙනස් වෙන්න තියෙන අකමැත්ත, ඒත් එක්කලා ඒවට මුල් බැස ගත්තට පස්සේ ඒ වගේම තියෙන ගලවෙන්න තියෙන අමාරුව. දැන් බටහිර පන්නේ එහෙම නැත්නම් අපි තනි වචනෙන් කිව්වොත් ජාත්‍යන්තර පාසලක් පටන් ගද්දි ලංකාවේ දෙමාපියන්ට එන ප්‍රශ්නයක් තමයි ඕව ඇතුලේ මොනව උගන්වනවද දන්නේ. එතකොට අපි ගිය රජයේ ඉස්කෝලවලට එතකොට අපිට උගන්නපුවා නම් අපි දන්නවා. ඔය වගේ මොනවක් කෙරෙනවද දන්නේ. මෙන්න මේ පරස්පර මතයට ඔබතුමා ළඟ දෙන්න තියෙන උත්තරේ මොකක්ද? දැන් අපි විෂය නිර්දේශය මොකද්ද කියන කාරණය දෙමාපියන්ව අනිවාර්යයෙන්ම හැම පාසලක් විසින්ම දැනුවත් කළ යුතු වෙනවා. ඒක පාසලේ ප්‍රධාන වගකීමක් වෙනවා. මොන විෂය නිර්දේශයක්ද ක්‍රියාත්මක වෙන්නේ? ඒ අනුව දරුවාගේ ගමන් මඟ මොකක්ද වෙන්නේ කියන එක. දැන් අපි උසස් පෙළ කියන අංශය ගත්තොත් දරුවෙකුට
ඍචුවම විදේශීය විශ්වවිද්‍යාලයක් හරහා විදේශීය විභාගවලට මුහුණ දීමේ හැකියාව තියෙනවා. එතකොට පාසල තුල ක්‍රියාත්මක වෙන්නේ එම විශ්වවිද්‍යාලයේද. ඒ අනුව දරුවෙකුට දැන් අපි විදේශීය විශ්වවිද්‍යාලයකට මුහුණ දෙන දරුවෙක්. අපි කියනවා එඩෙක්සෙල් එහෙම නැත්නම් ලන්ඩන් ඕ ලෙවල්ස් ඒ ලෙවල්ස්. දැන් කරාට පස්සේ දරුවෙකුට මොකද්ද තියෙන පාත් එක කියලා පාසල විසින් දෙමාපියන්ට ගැටලුවක් තියෙනවා නිරාකරණය කරලා දෙන්න පුළුවන්. දැනට ලංකාව ඉඳගෙන විදේශීය විශ්වවිද්‍යාලයක සම්බන්ධ වෙලා අධ්‍යාපන කටයුතු කරන්නත් පුළුවන්. නැත්තම් විදේශීය විශ්වවිද්‍යාලයකට ඍජුවම විදේශගත වෙලා අධ්‍යාපන කටයුතු කරන්නත් පුළුවන් විදේශීය විශ්වවිද්‍යාලයක උසස් පෙළට කරපු සාමාන්‍ය පෙළට කරපු දරුවෙකුට. සාමාන්‍ය පෙළට කරපු දරුවෙක්ට නම් ඒ ඩිප්ලෝමා එකක් කරා එතනින් එහාට ආයෙ උසස් අධ්‍යාපනයට යන්න පුළුවන්. ඊළඟට දේශීය විශ්වවිද්‍යාලයේ පෞද්ගලික පාසලක ඉඳලා පෞද්ගලික අපේක්ෂකයෙක් විදියට රජයේ විභාග මධ්‍යස්ථානයකදී දේශීය විශ්වවිද්‍යාලයේ පෞද්ගලික පාසලක ඉඳලා ඉගෙනගෙන ඊළඟට පෞද්ගලික අපේක්ෂකයෙක් විදියට මේ පාසලේ මැදිහත් වීමත් මත පෞද්ගලික අපේක්ෂකයෙක් විදියට රජයේ විභාග මධ්‍යස්ථානයක් අනිවාර්යයෙන්ම රජයේ විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා දෙනවා. එතකොට ඒ හරහා විභාගවලට මුහුණ දීලා රජයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගවලට මුහුණ දීලා එක ඒ දරුවාට කෙලින්ම රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළු වීම සඳහා 100%ක් සම්පූර්ණ ප්‍රතිපාදනය ලංකාවේ තියෙනවා. ලංකාවේ අධ්‍යාපන නීතිය අනුව. ඊළඟ දෙවෙනි කාරණය ඒගොල්ලන්ට පුළුවන් කැම්පස් එකක් හරහා අපි කියනවා මණ්ඩපයක් හරහා විදේශීය විශ්වවිද්‍යාලයක් එක්ක ලංකාවේ සම්බන්ධකම් තියෙන ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය තියෙන විදේශීය විශ්වවිද්‍යාලයක් එක්ක ලංකාවේ සම්බන්ධකම් තියෙන මණ්ඩපයක් හරහා උපාධිය හැදෑරීමේ හැකියාව ඒ දරුවන්ට තියෙනවා. එහෙම නැත්නම් ඍජුවම විදේශීය විශ්වවිද්‍යාලයකට IELTS exam එක මේ වගේ exams ගණනාවක් තියෙනවා. මේ දරුවන්ට කොහොමත් ඉංග්‍රීසි පුළුවන්. ඒත් මේ හරහා විදේශීය විශ්වවිද්‍යාලයකට ඇතුළුලා අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාවත් ඒ දරුවන්ට තියෙනවා. කිසිම ආකාරයක අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇහිරීම් මගහැරීම් මේ වහබුතැන් මෙයා පුද්ගලික පාසලකද මෙයා රජයේ පාසලකද ඉගෙන ගත්තේ කියලා කිසිම වෙනසක් ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ හෝ ලෝකයේ අධ්‍යාපන ක්‍රමවේද තුළ නැහැ. අපි දැන් කෙලින්ම කිව්වොත් රජයේ පාසලකට ගියොත් අපේ බදු සල්ලි වලින් තමයි මේ වනරත්තු වෙන්නේ. එතකොට අපේ නිදහස් අධ්‍යාපනයේ ලැබීමේ අයිතියක් තියෙනවා. එතනදී දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි වෙන්නේ. ගුරුවරයෙ හිටියොත් ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් අර ප්‍රශ්න තියනවා වගේ පිටපලාත්වල අපිට ඒ ආකාරයට යන්න පුළුවන්. අවසානයේ වෙච්ච කිච්ච දෙයක් නැති වෙන්නත් පුළුවන්. මම මේ ප්‍රශ්නේ අහන්නේ රජයේ පාසල් වල පහරක් ගහන්න නෙවෙයි. නමුත් ඔබතුමා දැන් මුදලක් අරගෙන මේ පාසලේ අධ්‍යාපනය ලබා ගන්න ඕනේ. එතකොට මේ හරහා ලැබෙන රජයේ පාසලක නොලැබෙන පහසුකම් මොනවද? ඇත්තටම පහසුකම් අතින් දෙමව්පියන්ට ඉල්ලීම් කරන්න පුළුවන් පළවෙනි කාරණය. මෙන්න මේ පහසුකම පාසලට අවශ්‍යයි. ඒ වගේම තරඟකාරීත්වයක් පුද්ගලික පාසල් තුල තියෙනවා. තරඟකාරීත්වය තුල අනිවාර්යෙන් පුද්ගලික පාසල් තුල රජයේ පාසල් වලට වඩා පහසුකම් හැම අතින්ම ලබා දීමට එම පරිපාලන අධිකාරිය කටයුතු කරනවා. එතකොට මම එතනදි කියන්නේ නැහැ රජයේ පාසල් හරි නැහැ මේ පුද්ගලික පාසල් හොඳයි කියලා. මම කිසිම අවස්ථාවක අපි කිසිඳු වෙනත් පාසලක් පහත් කිරීමට කිසිඳු ආකාරයක කැමැත්තක් නැහැ. අපි හැම වෙලෙම බලන්නේ අපි ගාව මොනවා හරි දෙයක් තියෙනවා නම් මේක අනිත් පාසල් එක්කත් බෙදා ගන්න. මම දැකලා දිනා මේ ඔබතුමාගේ පාසලේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි විවිධාකාරයේ පැතිපලවත් වලින් එන දරුවන් උදෙසා වෙනම බස් රථ සේවාවක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ හරහා ඒත් එක්කලා තව තව පහසුකම් විවිධාකාරයේව ක්‍රියාත්මක වෙනවා. ඔබතුමාගේ පාසල ඇතුළතට සුවිශේෂී වූ මේ වගේ පහසුකම් මොනවද? අපි ගත්තොත් දැන් ප්‍රවාහන පහසුකම් දරුවන්ට සපයනවා කියන එකත් අපි ලොකු පාසලේ වගකීමක් විදිහට දකිනවා. අපේ ප්‍රවාහන සම්බන්ධ වෙලා තියෙන සියලුම බස් රථවල රියදුරු මහත්වරු මේගොල්ලන්ව අපි ඒ බස් රථවල සහායක මහත්වරු එක්ක වෙනමම රැස්වීම් පවත්වනවා. ඒ අයට වෙනම පුහුණුවක් ලබා දෙනවා. කොහොමද බස් රථය තුළ දරුවන්ගේ ආරක්ෂාව පළවෙනි කාරණේ, විනය, බස් රථය තුළ භාෂා භාවිතය, ඒ වගේම ඒ දැන් ඒ බස් රථයේ ගමන් කරන මාර්ගයේ අපේ පාසලේ ගුරුවරු ඉන්නවා නම් අපි ඒගොල්ලන්ටත් වෙනම පුහුණුවක් ලබා දීලා දෙනවා. ඔගොල්ලන්ට මේ බස් රථවල ගමන් කරන්න පුළුවන්. හැබැයි රාජකාරී ආරම්භ වෙන්නේ පාසලට ඇවිල්ලා අත්සන ගෙදුවට පස්සේ නෙමෙයි. පාසලේ ප්‍රවාහන සේවායක සම්බන්ධ වෙලා ඉන්න ඒක පාවිච්චි කරන ආචාර්ය මණ්ඩලයේ තමුන්ගේ රාජකාරී ආරම්භ වෙන්නේ ඒ බස් රථයට අඩිය තියපු මොහොතේ ඉඳලා. ඒ බස් රථය තුළ දරුවන්ගේ හැසිරීම, විනය, දරුවන්ගේ භාෂා භාවිතය මෙන්න මේ කාරණා සම්බන්ධව දැඩි අවධානයක් යොමු කරන්න කියලා. ඒ කියන්නේ අපි ලබා දෙන පහසුකම් ඕනවට එපාවට රයිට් මේ පහසුකම තියෙනවා. එතනින් එක එච්චරයි නෑ. මේ පහසුකම තුලත් එතන හරියට ඒ දේ ක්‍රියාත්මක වෙනවද කියන එක මොනිටර් කරගන්න අවශ්‍ය දේවල් යදවීම තමයි අපේ පාසලේ විශේෂත්වය විදියට අපි දකින්නේ.
ඔබතුමා එතකොට මේ ඔබතුමාගේ මේ අලුත් වැඩපිළිවෙලේ යටතේ ඊළඟට ජාත්‍යන්තර පාසල් ජාලයක් ක්‍රියාත්මක වෙන්න සූදානම් අපි මේ පිළිබඳ මාතෘකාවට එන්න කලින් මම අහන්න කැමතියි ගුරුවරු තෝරා ගැනීමේදී දැන් රජයේ පාසල නම් උපාධියක් තියෙන කෙනෙක් ඉතින් එහා ගියාම හොඳ හොඳ විභාග පාස් කරලා ආපු කට්ටිය රජයෙන්ම තෝරලා දෙමාපියන්ට දීලා තියෙනවා මෙන්න මේගොල්ලෝ තමයි දරුවට පුහුණුව දෙන්නේ කියලා. එතකොට අපිට දෙමාපියෝ කිරිහෙට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. නමුත් ඔබගේ පාසල ඇතුළත කොහොමද වෙන්නේ කියලා මේ විනිවිදභාවය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ගුරුවරුන්ගේ ප්‍රමිතිය කොහොමද තීරණය කරන්නේ? දැන් මම ඒක මෙන්න මේ විදිහට පටන් ගන්නම්. අපි පාසලකට එහා ගිය ගුරු පුහුණු මධ්‍යස්ථානයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. රජයේ උසස් තාක්ෂණ ආයතනවල උසස් තාක්ෂණ ඩිප්ලෝමා තොරතුරු තාක්ෂණ වෙන්න පුළුවන්, HND I වෙන්න පුළුවන්, HND වෙන්න පුළුවන් ඉංග්‍රීසි ඩිප්ලෝමා එක. මේ සඳහා රජයේ උසස් තාක්ෂණ ආයතනවල ලංකාවේ දරුවෝ අධ්‍යාපන කටයුතු හදාරනවා. ඒ අයට ගුරු පුහුණුව ලබා දීමේ මධ්‍යස්ථානයක් විදිහට එම ආයතන විසින් Kingswood British ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාලය තෝරගෙන තියෙනවා. ඒ වගේම රජයට අයිති කාර්මික විද්‍යාල තියෙනවා. ඒ විද්‍යාල හරහා ඉංග්‍රීසි උසස් තාක්ෂණ ඩිප්ලෝමා පිරිනැමෙනවා. එම ආයතනත් තෝරගෙන තිබෙනවා අපේ පාසල ගුරු පුහුණු මධ්‍යස්ථානයක් විදිහට. එතකොට අපි පාසලට දැන් මේ 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 කාරණා මේ විදිහට සිද්ධ වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ අනිත් පුද්ගලික අධ්‍යාපන ගුරු පුහුණු මධ්‍යස්ථාන නිරන්තරයෙන් අපිට ගුරුවරු යනවා පුහුණු සඳහා. මේකේ ප්‍රධානම කාරණයක් වෙන්නේ අපි ආචාර්ය මණ්ඩලය පාසලට බඳව ගැනීමේ විශේෂ ප්‍රතිපත්තියක් අපේ තියෙනවා. මේ ප්‍රතිපත්තිය තමයි පෙර පාසල් ආශ්‍රය සඳහා අපි බඳව ගන්නේ. පෙර ප්‍රාථමික තෘතීය වෘත්තීය පුහුණු කොමිෂන් සභාවේ ලියාපදිංචිය තෘතීය වෘත්තීය පුහුණු එකේ ලියාපදිංචිය තියෙන පුද්ගලික අධ්‍යාපන ආයතන වෙන්න පුළුවන් ගුරු පුහුණු මධ්‍යස්ථාන. එහෙම නැත්නම් රජයේ අධීක්ෂණය යටතේ තියෙන අර්ධ රාජ්‍ය හෝ නැත්නම් රාජ්‍ය ආයතන වෙන්න පුළුවනි ගුරුවරුන් පුහුණු මේ ගුරුවරුන් සඳහා න්‍යායාත්මක දැනුම ඇකඩමික් පැත්ත කරලා දෙන. එතකොට මේ මේ ආයතන වලින් තමයි අපි ගුරුවරු බඳව ගන්නේ අපේ පෙර පාසල් අංශය සඳහා පෙර ප්‍රාථමික සහ ප්‍රාථමික ඩිප්ලෝමාධාරී අය තමයි බඳව ගන්නේ. පුහුණුව සඳහා වුවත් අපේ ඒ පුහුණු කාලයෙන් පසුව ඊට පස්සේ ඒ අය අපි ගුරුවරු විදිහට බඳව ගන්නවා. එතනින් ඉහළ ශ්‍රේණි සඳහා අර උසස් තාක්ෂණ ඩිප්ලෝමා තියෙන එහෙම නැත්නම් රජයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය තියෙන පුද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිය හදාරපු කෙනෙක් හෝ නැත්නම් රජයේ විශ්වවිද්‍යාලයක උපාධිය හදාරලා සමහරලාට පශ්චාත් උපාධි ඩිප්ලෝමා කර දැන් මේ වගේ පුහුණු මේ සමහරලාට සහායක අධිකාරීවරු විදිහට විශ්වවිද්‍යාල වැඩ කරපු අය මේ අයව තමයි අපි ගුරුවරු විදිහට බඳව ගන්නේ. කිසිම අවස්ථාවක එතනින් එහා බඳව ගැනීම සිදුවන ක්‍රමවේදයක් පාසල තුල නැහැ. මම කියන්නේ මේක නියාමණය වෙන්න ඕන කිසියම් පෞද්ගලික පාසල් සියලුම පෞද්ගලික සහ රජයේ පාසල් වෙනම මේ නියාමනයක් සිදු වෙන්න ඕන. මම හිතන්නේ ඒකට අවශ්‍ය කටයුතු මේ වෙනකොට රජය විසින් සම්පාදනය කළා ඉවරයි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සම්පාදනය කළා ඉවරයි ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි වෙනම ආයතනයක් පිහිටවලා මේවා සියල්ල නියාමනය කරන්න පැහැදිලිව මේක සිද්ධ විය යුතුයි. මොකද අපි මේ මතේ පැහැදිලිවම ඉන්නවා. මොකද අපි ඒ ඒ ඒ මට්ටමට කරගෙන යද්දී වෙන කවුරු හරි ඒ මට්ටමට කරගෙන යන්නේ නැතුව ගියොත් අපිත් හැල් වෙනවා. ඔබතුමාගේ මේ අලුත් පන්නේ වැඩේ කියන දුෂ්කර පළාතක මේ පිහිටවන්න ගත්ත වැඩේ අපි තාගේ කරනවා. ඒත් එක්කලා මට තව ඒ ගුරුවරුන්ගේ ප්‍රශ්නෙත් එක්කලා ආපු එක්තරා ප්‍රශ්නයක් තමයි අපි මෑතකදී ඇහුවා මේ ප්‍රවෘත්තිවලදී මේ අහන්න දකින්න ලැබෙනවෙන් සියලු දේවල් निराකරණය කරගත යුතුයි. මේ ගුරුවරු අර මේ මද්ද්‍රව්‍ය වෙනම පැකට් කරලා ওই අනුරාධපුරයේ පැත්තෙන් අපිට ප්‍රවෘත්තියක් ආවා පාසල තුල බෙදා හැරියා මේ ළමයින් අතරේ බෙදා හැරියා කියලා. අපි කොහොමද මේ වගේ සිදුවීම් හරහා ගුරුවරු විශ්වාස කරන්නේ? ගුරුවරේ කොහොමද හැසිරෙන්න ඕනේ? ගුරුවරෙක් වුණාම කොහොමද ඉන්න ඕනේ කියලා මොකක් හරි ස්ට්‍රක්චර් එකක් තියෙනවද මේ හරහා? දැන් අපි ඕනම සමාජ පද්ධතියක් අපි ගත්තොත් පොලිසිය ගත්තොත් නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න ආයතන. නමුත් පොලිසිය නිලධාරීන් කොච්චර දූෂිතද කියලා මිනිස්සු නිරන්තරයෙන් පොලිසියට ඇඟිල්ල දික් කරනවා. එහෙමයි කියලා මුළු සමස්ත පොලිස් නිලධාරීන්ම දූෂිතයි කියලා අපිට කියන්න බෑ. ඒතර ගුරුවරු අතරත් දැන් මේක මං හිතන්නේ මේ මේ බොහෝම කලාතුරකින් දැන් මද්ද්‍රව්‍ය ලංකාවේ විකුණන මිනිස්සු ඕන තරම්. නමුත් රජයේ පාසලක ගුරුවරියක් මම මේ අවස්ථාවේ සූදානම් නැහැ. එහෙමයි කියලා ඒ පාසලට සහ ඒ ගුරුවරුන්ට ඇඟිල්ල දික් කරන්න සූදානම් නැහැ. මොකද මේක සමස්ත විෂමාකාර සමාජයක් තුළ රජයේ පාසලක ගුරුවරු වෙන්න පුළුවන්, පුද්ගලික පාසලක ගුරුවරු වෙන්න පුළුවන්. ප්‍රශ්න කියන ඒවා එකක් දෙකක් ඇති වෙන්න පුළුවන්. එහෙමයි කියලා සමස්ත පද්ධතියම අපිට පහර ගන්න බෑ. හැබැයි නමුත් ගුරුවරයා කියන කෙනා අපි දකින්නේ සමහර වෙලාවට මේකත් එක්ක අපි කෙනෙක් එකඟ නොවෙන්න පුළුවන්. ගුරුවරයා කියන්නේ පැවිදි කෙනෙක් වගේ තමුන්ගේ ජීවිතය ගෙවන්න පුළුවන් නම් විතරක් ඒ වෘත්තිය තෝරගත යුතුයි කියන මතය තමයි පුද්ගලිකව මම ඉන්නේ. මොකද ගුරුවරයා කියන කෙනාට තමුන්ගේ අනිවාර්යයෙන්ම දැන් අපි කොච්චර කිව්වත් ගුරුවරයාට නිදහසක් තියෙනවා, එයාට පුද්ගලික ජීවිතයක් තියෙනවා. ඇයි එයාට ඕක මේ කියලා. නමුත්
සමස්තයක් ලංකාවේ මිනිස්සු කවුරුත් කැමති නැහැනේ තමුන්ගේ දරුවට උගන්වන පන්ති භාර ගුරුතුමිය TikTok එකේ මේ නටනවට දෙමාපිය කවුද කැමති වෙන්නේ? මොකද දෙමාපියතුල හිතේ බයක් ඇති වෙනවා. මගේ දරුවටත් මේක වෙයි මේ පන්ති භාර ගුරුතුමිය මෙහෙමනම් කියලා. ඒ නිසා අපි ගුරුවරුත් වෙන්නම ඕන. අනිවාර්යයෙන්ම පැවිදි කෙනෙක් වගේ ඉන්න පුළුවන් කියලා තමුන්ගේ හිතට දැනෙනවා නම් මිසක් එහෙම නැතුව මේ මම දැන් සිලෙක්ට් වුණා මේකට මාව තෝරගත්තා ඒ නිසා මම ගුරුවරෙක් වෙනවා කියලා කවුරු හරි ගුරුවරෙක් වෙන්න යනවා නම් ඒක හරියන්නේ නැහැ කියන මතය තමයි අපි ඉන්නේ මම පෞද්ගලිකව දැකලා තියෙනවා ඔබතුමාගේ මෙහෙවගෙන යන සමාජ මාධ්‍ය පද්ධතිය තුළ මේ ප්ලැට්ෆෝම්ස් තුළ ඔබතුමා එක්තරා වීඩියෝ එකක් දාලා තිබ්බා ගුරුවරියෙක් මේ විදිහට විවේචනය කරලා ওই ප්‍රශ්නේ තාපු හිඳම තමයි මම මේක අහන්නේ එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් අහන්න පුළුවන් අපිට පෞද්ගලික ජීවිතයක් නැද්ද කියලා ගුරුවරුන්ට නගන්න පුළුවන් ප්‍රශ්නයක් එහෙම දෙයකදී ඇත්තනම් පෞද්ගලික ජීවිතයක් ගුරුවරුන්ට නැද්ද? නෑ ගුරුවරුන්ට පෞද්ගලික ජීවිතයක් තියෙනවා. නමුත් මේක කිසියම් සීමාවකට යටත්ව තමයි තමුගේ පෞද්ගලික ජීවිතය ගෙවන්න වෙන්නේ. මම ඒකයි කියන්නේ. ගුරු වෘත්තිය තෝරගන්නවා නම් ඒ සීමාවන් වලට යටත්ව ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් විතරයි තෝරගන්න ඕන. හරියට මේක ගුරු වෘත්තිය කියන එක මේ ලේසි වැඩක් සුන්දර වැඩක් නෙමෙයි. මේක පැවිදි වෙලා ඉන්නවා වගේ කියන වචන මම පාවිච්චි කරන්නේ ඒකයි නිතරම ගුරුවරයෙකුට සිද්ධ වෙනවා ආදර්ශමත්ව තමුන්ගේ පාසල තුල විතරක් නෙමෙයි ඊට පස්සේ ගෙදරට ගියාම විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතය තුල දැන් අපි ගුරුවරයාට සිද්ධ වෙනවනේ දැන් කවුරු හරි තර්ක කරන්න පුළුවන් එහෙම නැහැ ගුරුවරයෙකුට සමාජ මාධ්‍ය ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා හැබැයි ඔබ දන්නවා විශේෂ නිර්දේශයන් වල ළමයින්ට උගන්වන්න තියෙනවා සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න හැටි සමාජ මාධ්‍ය වැරදියට පාවිච්චි කිරීම නිසා සියදිවි නසාගත්තු අවස්ථා ඒ වගේම තමුන්ගේ පුද්ගලිකත්වයේ එළියට අනවශ්‍ය ලෙස निराකරණය කිරීම නිසා ඇතිවන ගැටලු සම්බන්ධව අපි ඉංග්‍රීසි විෂය ගත්තොත් රසාලියන්න දිනනවා උගන්වන්න දිනන විවිධ විෂයන් යටතේ ඒතර එහෙම උගන්වන්න තියාගෙන ගුරුවරයාට පුළුවන්ද තමුන්ගේ පුද්ගලික ජීවිතය තුළ මේ එක එක ඕන් නැති නාන ප්‍රකාර විදිහේ හැසිරීම් සමාජ මාධ්‍ය තුළ මේ පළ කරන්න බෑ පෝස්ට් එකක් ෂෙයා කරද්දි තමුන් ෂෙයා කරන පෝස්ට් එක මේ ආදරබර එතකොට අපි විරහවෙන් යුක්ත මේ මෙයා මාව දාලා ගියා ආරයට මං ඒ වගේ මේ පෝස්ට් ෂෙයා කරන්න ගුරුවරුන්ට සමාජ මාධ්‍ය තුල කොහෙත්ම බෑ ලංකාවේ විභාග ක්‍රමවේදය ගැන මේ දවස්වල ලොකු ප්‍රශ්නාවලියක් මතුවලා තියෙනවා එකක් තමයි දැන් කඩේ විභාගයේ පළවෙනියට අපිට හම්බෙන්නේ ශිෂ්‍යත්වය ඊට පස්සේ හම්බෙනවා සාමාන්‍ය පෙළ උසස් පෙළ මේ විභාග කඩේම් විභාග ගැන ඔබතුමාගේ තියෙන මතවාදය මොකද ශිෂ්‍යත්වය අයින් කරන්න ඕනද ලංකාවේ නැත්නම් ඒක කොහොමද තියාගෙන යන්න ඕනද ඒක රජයට බරක්ද රජය උත්සාහ කරනවා ඒක අයින් කරලා දාන්න එතකොට මොකක්ද ඒකෙන් දරුවන්ට වෙන හානිය මේ කඩේම් විභාග ගැන ඔබතුමාගේ තියෙන මතය කුමක්ද ඇත්තටම කඩේම් විභාග කියනවා තියෙන්නත් ඕන කිසියම් ක්‍රමවේදයක් යටතේ ලංකාවේ තියෙන අධික තරඟකාරී ක්‍රමවේදයෙන් මේක මිදෙන්න ඕන කියන එක තමයි අධ්‍යාපන ක්ෂේත්‍රය ආ විදිහට අපි අනිවාර්යෙන් අනුමත කරන්නේ අනවශ්‍ය තරඟකාරීත්වයක් ඉහළ කඩේම් විභාග තුල නිර්මාණය කරලා තියෙනවා ඒකට හේතුව ක්ෂේත්‍රයන් අඩුයි මම ඒක පැහැදිලි කරන්න මොකද්ද කියන්නේ කියලා ශිෂ්‍යත්වය ගැන අහපු නිසා පහවසරේ ශිෂ්‍යත්ව විභාගයේ අතරම ශිෂ්‍යත්වය කියන වචනේ තේරුමම අපි ගත්තාම එතනදී උත්සාහ කරන්නේ දුෂ්කර පළාත්වල ඉහළ අධ්‍යාපන හැකියාවන් ලබා ගන්න පුළුවන් දරුවන්ට හොඳ පාසලක් ලබා දීම. එතකොට එතනම අපි අසමත් වෙලානේ එක තැනක. ඒ කියන්නේ රජයේ පාසල් තියනවා මෙච්චරක් 10000ක්. ඒවල තියනවා හොඳ පාසලුයි හොඳ නැති පාසලුයි කියලා දෙකක්. එතනම අපි අසමත් වෙලා තියෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල. ඒ කියන්නේ ශිෂ්‍යත්ව විභාගය දාලා තියෙන්නේ නිලධාරීන්ගේ මෙච්චර කාලයක් තිස්සේ මේ රට පාලනය කරපු අයගේ අසමත්භාවය වහගන්න දාපු විභාගයක්. ඒ කියන්නේ හොඳ පාසලක් ලබා දෙන්න දරුවෙක්ව අපි අපේ පාසලකම ඉන්න දරුවෙක්ව තව හොඳ පාසලක් ලබා දෙනවා කියන්නේ. ඒක අපේ අසමත්භාවය. මොකද ගමේ පාසලත් හොඳ පාසලක් වෙන්න ඕන. ගමේ පාසලයි ආයේ නගරේ පාසලයි අතර වෙනසක් තියෙන්න බෑ. ඊළඟට ශිෂ්‍යාධාරයක් මේ ඉතා පුංචි මුදලක් ඔය ශිෂ්‍යාධාරය වෙන ක්‍රමයකට ලබා දෙන්න පුළුවන් නේ. දැන් සමෘද්ධි සහන ආධාරය හෝ වෙන මොකක් හරි සහන ආධාරයක් කියන විදියට ඉගෙන ගන්න හොඳට ඉගෙන ගන්න පුළුවන් දරුව ටිකක් තෝරලා වෙනම ක්‍රමයකට ඒ දරුවන්ට දීර්ඝකාලීනව ආධාර ලබා දෙන්න බැරිද? ඒකට ඒ ලබා දෙන ආධාර මුදල වගේ සිය ගුණයක් විතර මුදල් වියදම් කර කර දරුවන්ව මරවන්න ඕනද? ශිෂ්‍යත්ව විභාගය දියලා. ඒ නිසා ශිෂ්‍යත්ව විභාගය කියන එක පැහැදිලිවම හැකියක්මනට ඉවත් කරලා දාන ඕන විභාගයක්. එතකොට ඒ ඉවත් කරලා දෙවීමට කෙනෙක් විරුද්ධ වෙනවා නම් ඒ විරුද්ධ වෙන්න තියෙන ප්‍රධාන හේතුව තමයි හොඳ නගරේ පාසලකට යන්න බැරි වෙනවා කියන සංකල්පය. ඒක අපිට බිඳින්න රජයන් විසින් කටයුතු කරන්න ඕන ගමේ පාසලකට උනත් පහසුකම් ටික ලබා දෙන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුකාරී තත්වයක් නැහැ. මේ පහසුකම් ටික ලබා දෙන්නත් ඒ වගේම අර ආධාරය වෙනත් ක්‍රමයකට ලබා දෙන්නත් පුළුවන්. ඊළඟට අපි උසස් පෙළදී තියෙනවා අධික තරංකාරීත්වයක්. විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වීම සඳහා. ඒකට තියෙන හොඳම විසඳුම තමයි
S3 ගත්තත් විශ්වවිද්‍යාලය යන්න පුළුවන් මට්ටම ලංකාව වැඩි කරන එක. පුද්ගලිකාංශයට ආරාධනා කරන්න පුළුවන්. මෙන්න පුද්ගලිකාංශයේ විශ්වවිද්‍යාල නියාමනය කිරීම සඳහා වෙනම අධිකාරියක් පිහිටෙව්වා. කැමැති අය ඇවිල්ලා මේකේ තියෙන මෙන්න මේවා තමයි ක්‍රියාමාර්ග ටික. මේවා තමයි නීති පද්ධතිය. පුද්ගලික විශ්වවිද්‍යාලයක් අරිනවා නම් මෙන්න මේ සුදුසුකම් තියෙන ආචාර්ය මහාචාර්යරු කතිකාචාර්යරු ඉන්න ඕන. මෙන්න මේ පහසුකම් ඒව තුළ තියෙන්න ඕන. එක අවුරුද්දක් ඇතුලේ දැන් පිටස්තර අයට මේක chance එක නොදී ලංකාවේ ව්‍යාපාරික කියන්න කිව්වත් එක අවුරුද්දක් ඇතුලේ විශ්වවිද්‍යාල 50කට අලුතෙන් හදන්න පුළුවන් මොළ තියෙන ව්‍යාපාරිකයෝ මේ ලංකාවේ ඉන්නවා. එතකොට S3 ගත්තු හැම කෙනාටම උපාධියක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔබතුමාගේ පැහැදිලි කිරීම මත්තෙන් මත්තෙන් ප්‍රශ්න යලි යලි නැවෙනවා. දැන් මට කියන්න පුළුවන් එකාකාරයකට මේ සමාජින් නැගෙන ප්‍රශ්නයක් මේ විදිහට ඔබතුමාට මම යොමු කරන්නේ. මේ කරන්නේත් ඔබතුමාත් බිස්නස් එකක් නේ. අධ්‍යාපනයේ විකිණීමක් නේ. එහෙම නැත්නම් අධ්‍යාපනයේ මුදලට අලෙවි කිරීමක් නේ කියලා. අන්න ඒ ප්‍රශ්නේදී ඔබතුමා ළඟ තියෙන සාධාරණ උත්තරේ මොකක්ද? දැන් අපි රජයේ පාසල ගුරුවරයෙක් ගමු. රජයේ පාසල ගුරුවරයෙක් පාසල් යන්නේ වැටුපක් ලබා ගන්නවා අනිවාර්යයෙන්. පුද්ගලික පාසල ගුරුවරයෙක් ගියත් වැටුපක් ලබා ගන්නවා. එතකොට රජයේ පාසලක වුණත් නීති පද්ධතියක් තියෙනවා. එම අදාළ මූල්‍යමය නීති, එම අදාළ කටයුතු පුද්ගලිකාංශයේ පාසලකටත් ලබා දීම තුළ එකක් රජයට තියෙන බර අඩු වෙනවා. එකක් රජයට ඒ සඳහා ඍජු බදු මුදලක් වෙනම ආදායම් බදු මුදලක් ලැබෙනවා. තව එකක් රජයට ලබා දෙන්න බැරි, උපාධිධාරීන් ලබා දෙන්න බැරි රැකී අවස්ථා ගොඩක් පුද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නිර්මාණය වෙනවා. මේක ලොකු ව්‍යවසායකත්වයක් මත පදනම් වෙච්ච ක්‍රියාවලියක්. ඒ හරහා බාහිර පුද්ගලයෝ ගණනාවකට වක්‍ර රැකියා ලැබෙනවා. දැන් ගුරුවරු විදියට ඍජු රැකියා ලැබෙනවා. ඒ පාසල් තුන අනාධ්‍යන සේවකයෝ විදියට රැකියා ලැබෙනවා. ඊළඟට ඒ පාසල් වල වාහන මේ දරුව ප්‍රවාහනය කරන්න යන වාහන රියදුරන් රැකියා ලැබෙනවා. ඒ වගේ විශාල රැකියා ප්‍රමාණයක් එක පැත්තකින් මේ ඇති වෙනවා. පද්ධතිය තුළට ලංකාව තුළට රැකියා ප්‍රමාණයක් ඇති වෙනවා. රැකියා ව්‍යුක්තියට පැහැදිලි පිළිතුරක් ලැබෙනවා. රජයට ඍජු බදු මුදලක් ලැබෙනවා. රජයට තියෙන බරක් ලොකු ඒ අදාළ දරුවෝ ටිකට දෙන්න තිබ්බ නිලැඳුම් වලට තිබ්බ සල්ලි ටික වෙන දුප්පත් දරුවන්ට සහනාධාරයක් විදියට දෙන්න රජයට ඉතුරු වෙනවා. පැහැදිලිද? මේ වගේ රජයට තියෙන ප්‍රශ්න ගොඩක් මේ තුල විසඳෙනවා. ඒකට අපි රයිට් ඒක බිස්නස් එකක්, ඒක කළු කඩයක්, ඒක හරිනේ. ඒ වගේ ප්‍රාථමික මතවල ඉඳගෙන නම් මේ රටවල් වල අනාගත දියුණුව කවුරු හරි දකින්නේ. ඒව හොඳයි ඔය සමාජවාදී මෝඩ පුහු ක්‍රමවලට. නමුත් දියුණු වෙන රටක වැඩ කරන මිනිස්සු ඉන්න රටකට ඒ මිනිස්සුන්ට වැඩ කරන්න ඕන පාත් එකක් ඕපන් කරලා දීම තුළ තමයි රටක් දියුණු වෙන්නේ. ලංකාවේ ඕනම දෙයක් පටන් ගද්දී ඕනම පුද්ගලයෙක්ට ගැටලු ඇති වෙනවා. මම මේ චුට්ටෙන් චුට්ට ලියාගෙන යන්නේ. ඕනම දෙයක් පටන් ගද්දී සමාජලාට ඉන්නවා කප්පංකාරයෝ. ඒ පැත්තේ චණ්ඩිය ඇවිල්ලා කප්පං ඉල්ලනවා. මාසෙට ගාණක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් දේශපාලන අධිකාරියට යම් මුදලක් දෙන්න ඕනේ. මාසිකව ගෙවීමක් සිද්ධ කරන්න ඕනේ. ඔබතුමාට මේ වගේ ගැටලු ඇවිල්ලා තියෙනවා. මේ පැත්තේ චණ්ඩින්ට සල්ලි දෙන්න වෙලා තියෙනවා. ඉස්කෝලේ පවත්වගෙන යන්න, අධ්‍යාපන ශාස්ත්‍රය පවත්වගෙන යන්න, අධ්‍යාපන එහෙම නැත්නම් දේශපාලන අධිකාරියට ගෙවීම සිද්ධ කරන්න වෙලා තියෙනවා. නෑ, පැහැදිලිවම එහෙම නැහැ. පැහැදිලිවම අපි ඒක තමයි කියන්නේ. අපි අනිවාර්යයෙන්ම අපිට අර එක එක පුද්ගලයන්ට එක එක හැකියාවන් නේ තියෙන්නේ. අපිට හැකියාව තියෙන්න ඕන ඕනම දෙයක් හරියට කළමනාකරණය කරගන්න. අපි ප්‍රශ්නයක් දිහා බලන විදිය, ප්‍රශ්නයක් දිහා ප්‍රශ්නයක් විදියට බලන්න එපා කියලා තමයි මම හැමදාම කියන්නේ. ප්‍රශ්නයක් කියන්නේ අපිට එන අභියෝග. ඒතර අභියෝග වලට මුණ දෙන එක තමයි ජීවිතය කියන්නේ. කවුරු හරි අභියෝග වලට මුණ දෙන්න එයා තව තියුණු වෙනවා. ඒතර ඒ නිසා පෞද්ගලිකව මට ඒ විදිය ප්‍රශ්න ඇවිල්ලා නැහැ. මම හිතන්නේ ඒ විදිය ප්‍රශ්න ඉස්සර තියෙන්නේ නැති. නමුත් දැන් සමාජය වෙනදට වැඩිය වෙනස්. ලංකාවේ ඉදිරියට ලොකු දේශපාලන ක්‍රමවේදයක් වෙනස් වීමට හෝ මේ ක්‍රමවේද මෙයාමට ඉඩ තියෙනවා මේ මැතිවරණ ක්‍රමයත් එක්කලා. ඒත් එක්කලා දේශපාලනීය ලංකාවේ පාලනය කරන්න දේශපාලනීයන්නේ මේ සියල්ල පාලනය වෙන්නේ. එතකොට දේශපාලනීය මගින් අධ්‍යාපන ශාස්ත්‍රය වෙනස් විය යුතු තැන් මොනවාද? රජයේ පාසල් අපි දැන් කියනවා දුර්වලයි කියලා. එතකොට මේ දුර්වලතා මගහැරෙන්න නම් රජයේ පාසල් වල ඔබතුමා දකින වෙනස් විය යුතු, දියුණු විය යුතු තැන් මොනවාද? ප්‍රධානම කාරණය තමයි ගණිතය, විද්‍යාව, තොරතුරු තාක්ෂණය වගේ විෂයන්. ගණිතය, විද්‍යාව, තොරතුරු තාක්ෂණය වගේ විෂයන් සිංහල මාධ්‍යයෙන් උගන්වන එක හයර් ශ්‍රේණිය ඉඳලා සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන. පැහැදිලිවම නවත්තන්න ඕන. ඒක හෙටම නවත්තන්න පුළුවන් නම් හෙටම නවත්තන්න. ඒ නිසා ඒක තමයි මම දකින ප්‍රධානම දේ. ඒක තනිකර මෝඩ වැඩක් කරන්නේ. ඒ කියන්නේ හරියට අපි කොළඹ යන්න පාර පේනලා දරුවෙකුට වාහනයකුත් දීලා දරුවෙකුට තෙලුත් ගහලා තනින් තනින් පාර කඩලා දැම්මම යන්න බැරි වෙන්න කොහොමද යන්නේ? යන්න විදියක් නැහැ. ඒ කියන්නේ sannivedanaya tamunge ප්‍රධාන මාධ්‍ය ආවරණය කළා. ලෝක විද්‍යාව හා තාක්ෂණ වේදේ පිළිබඳ දරුවෙකුට උකහාගත හැකි දත්ත තොරතුරු ඒවා ලිපිලේඛන වෙන්න පුළුවන්, මාධ්‍ය හර වෙන අන්තර්ජාලය හර වෙන්න පුළුවන්. මේවා 90%ක්ම තියෙන ඉංග්‍රීසි.
එතකොට මේ මාධ්‍යයෙන් යන්නේ නැතුව අර ඊට පස්සේ අපේ ළමයි ඉංග්‍රීසි ගණන ගන්න විශ්වවිද්‍යාල ගිහිල්ලා. එතකොට අපේ ළමයින්ට මේ විශ්වවිද්‍යාල පළවෙනි අවුරුදු දෙකේ ඇතුළේ තේරෙන්නේ නැහැ ඉංග්‍රීසි තමයි ඉගෙන ගන්න. අලුත් නිර්මාණ බිහි වෙන්නේ නැහැ. ඊට පස්සේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අලුත් නිර්මාණ බිහි වෙන්න බැරි. තව ප්‍රධාන ගැටලු ගණනාවක් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තියෙනවා. එතකොට මේ මේ වගේ දේවල් මේ දැන් පළවෙනිම කාරණය ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය කියන එක කිසියම් තාක් දුරකට මේ භාෂා මාධ්‍ය කියන එක ළමයිට හුරු කළ යුතු වෙනවා. ඒක තමයි මම දකින ප්‍රධානම ගැටලුව. ඕක හදුවා නම් වෙන මොකුත් හදන්න දෙයක් නැහැ. අපිට ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයක තුල කතා කරන්න තියෙන්නෙම දුර්වලතා. හොඳක් කියන්න තියෙනවා නම් අපි ඒක කියන්න ලෑස්ති. නමුත් තියෙන්නෙම වැඩිපුර දුර්වලතා නිසා අපි අහන්න කැමති ඔබතුමාගෙන් ලෝකේ අපි දකින්නේ මේ වෙද්දි වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා ෆෝන් එක ගත්තොත් YouTube එකෙන් අහරින් මෙහෙන්. ඔහොම දැකපු එක්තරා තොරතුරක් තමයි ওই ජර්මනිය, ජපානය, එතන ඉහළ එංගලන්තය වගේ කාර්මීකරණයේ දියුණු රටවල්වල දරුවන්ට පාසලේ තුලදීම එහෙම නැත්නම් ඒ අධ්‍යාපන කාල සීමාව තුලදීම ප්‍රවීණතා කුසලතා වෙනම දියුණු කරනවා. මැෂින් හදන්න දෙනවා, ෆෝන් හදන්න දෙනවා. එතන ඉහළ ගිහම විවිධ යන්ත්‍ර සූත්‍ර ගෙදරට ඕන කරන වොෂින් මැෂින් එක රිපයර් කරගන්න උගන්වනවා, ලයිට් එකක් හදාගන්න උගන්වනවා. මේ වගේ දේවල් තියෙන නිසාද පිටරටවල් දියුණු නැත්නම් ඒ ක්‍රමවේදේ ලංකාවේ ඇතිවිය යුතුද? මොකද්ද මේ වෙනස? පැහැදිලිවම විෂය නිර්දේශයන් වෙනස් වෙන්න ඕන. දැන් පැහැදිලිවම ලංකාවේ උසස් පෙළ තුල අධික තරංකාරීත්වයක් ඇති වෙලා තියෙන්නේ දරුවෙකුට ඉගෙන ගන්න තියෙන ක්ෂේත්‍ර උසස් පෙළ පාසල් තුල අඩුයි. කියන්නේ ක්ෂේත්‍ර සීමා කරලා තියෙන්නේ. වෛද්‍යවරයෙක් වෙනවා, ඉංජිනේරුවෙක් වෙන දෙමාපියොත් පුංචි කාලේ ඉඳලා කියන්නේ ඩොක්ටර්, ලෝයර්, ඉංජිනේර්, ටීචර් ඔය ටික තමයි කටේ තියෙන්නේ. කිසිම දරුවෙකින් ඇහුවාම අපි කියන්නේ මං සපත්තු කර්මාන්තශාලාවක් හදලා නේපාලට මං සපත්තු යවනවා. කිසිම දරුවෙකින් ඇහුවාම කියන්නේ මම මේ ජෑම් කර්මාන්තශාලාවක් හදලා ඉන්දියාවට ජෑම් යවනවා. කිසිම කෙනෙක්ගේ ඔළුවක මේක නැහැ. ඉතින් මේක දාන්න ඕන අධ්‍යාපන ක්ෂේත්‍රයේ විසින් රැකියා ඉලක්ක කරගත්තු අධ්‍යාපන ක්‍රමයක් සම්පූර්ණයෙන් මේක තුල හැදෙන්න ඕන. ඒකට විසඳුම් තියෙනවා. සමහරවිට අපි අධ්‍යාපන ඇමතිවරුන්ට මේ විසඳුම් දීලා තියෙනවා. සමහර ලිඛිතව මම දීලා තියෙනවා. මෙන්න මේ විදිය අධ්‍යාපන ක්‍රමයක් ලංකාව තුල ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. ඒ කියන්නේ නමේ ශ්‍රේණියෙන් අපි ශ්‍රේණි පවා වෙන් කරලා දීලා තියෙනවා. මේ ශ්‍රේණියෙන් පස්සේ දරුවන්ව කාණ්ඩගත කරන්න මෙන්න මේ අංශයන් සඳහා වෛද්‍ය සහ හෙද අංශය වෙනම එකක්. ඒකේ ඖෂධ වේදයේ තියෙනවා. හෙද ක්ෂේත්‍රයේ, වෛද්‍ය ක්ෂේත්‍රයේ ඔක්කොම එක වෙනමම සෙක්ෂන් එකක් විදියට. සලකා බැලුවද ඒ ගැන? ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉංග්‍රීසි අනිවාර්ය විෂයක් විදියට ඒකට තියෙනවා. තොරතුරු තාක්ෂණයත් අනිවාර්ය විෂයක් විදියට මේ වෛද්‍ය ක්ෂේත්‍රයට තියෙනවා. ඊළඟ අපි ඉංජිනේරු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙනම විදියට ඉංජිනේරු සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙනම ක්ෂේත්‍රයක් විදියට. ඒතර ඒකේ ඉංජිනේරින් වල අහුවෙන්න පුළුවන් පැති ඔක්කොම ටික අහුවෙච්ච ක්ෂේත්‍රයක් වෙනම. හැබැයි එතන තොරතුරු තාක්ෂණයේ අනිවාර්ය විෂයක් විදියට ඉංග්‍රීසි අනිවාර්ය විෂයක් විදියට ඉගෙනන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඊළඟට ව්‍යාපාර කළමනාකරණය, බැංකුකරණය, රක්ෂණ කියන ඔක්කොම ක්ෂේත්‍රයක වෙනම අංශයක් මේ නමේ ශ්‍රේණියෙන් පස්සේ කඩා ගන්න කියලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ විදියට යනවා. ඊළඟ 11 වසරෙන් මේ තව තව අංශ ගණනාවකට අපි කැඩුවා. කෘෂි කර්මාන්තයේ වෙනම පැත්තක, මේ විදිහේ කෘෂි කර්මාන්තයේ, වාරි කර්මාන්තයේ ආදී දේවල් වෙනම පැත්තක, නමේ ශ්‍රේණිය ඉඳලා 11 ශ්‍රේණිය දක්වා මේකෙන් උගන්වන්නේ. ඊට පස්සේ 11 ශ්‍රේණියෙන් ආයේ දරුවන්ට විභාගයක් තියලා ඒගොල්ලන්ව තව ක්ෂේත්‍රවලට වෙන් කරගන්නවා ටිකක්. තව මේක මේ විවිධ ක්ෂේත්‍රවලට කඩා ගන්නවා. එකම ක්ෂේත්‍රය ඇතුළේ තව ක්ෂේත්‍රය කියන්නේ ඩිප්ලෝමා ලෙවල් එකක්. හෙදනම් හෙද ඩිප්ලෝමා එකක්. කිසියම් මට්ටමක ඩිප්ලෝමා එකක්. උසස් පෙළෙන් අවුට් වෙනකොට දරුවට ලැබිලා තියෙනවා. දැන් අපි ගත්තොත් ඒ දරුවා ඉගෙනගත්තු ක්ෂේත්‍රයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගත්තොත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යාට සිවිල් ඉංජිනේරු මට්ටම නම් යන්නේ අවුරුදු 18න් උසස් පෙළෙන් අවුට් වෙන දරුවට සිවිල් ඉංජිනේරු සම්බන්ධව ඩිප්ලෝමා එකක් තියෙනවා. ඒක ලෙවල් එකක් තියෙනවා. ඊට පස්සේ උසස් පෙළෙන් එයාට විශ්වවිද්‍යාල මට්ටමට යන්න පුළුවන්. එතකොට ඒ ලෙවල් එකෙන් එළියට දාන්නේ වෘත්තීය පුහුණුවක් තියෙන මේ පිළිගත් රජයේ ඩිප්ලෝමා එකක් කිසියම් ක්ෂේත්‍රයක තියෙන පුද්ගලෙක්. ඒ පුද්ගලයාට එතනින් එහාට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නත් පුළුවන්. එහෙම නැත්නම් ව්‍යවසායකයෙක් විදියට කෙලින්ම ව්‍යවසායකයෙක් විදියට අපේ රටේ ආර්ථිකයට එකතු වෙන්න පුළුවන්. ඔය ක්‍රමවේදය හැදුවා නම් මේ රට දියුණු වෙන්න යන්නේ අවුරුදු 6 උපරිම අවුරුදු 10යි. තවමත් ලෝකේ ගත්තොත් පිටරටවල් වලින් කියන්නේ ලංකාවේ ලෙවල් පිළිගන්න තැනක දිනනවා කියලා. ඒ කියන්නේ ලංකාවේ අවසන් කඩින් විභාගයේ මේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුළත. නමුත් ඇතුළතින් බැලුවොත් අපිට තියෙන්නේ මේක ඇතුළේ ප්‍රශ්නම විතරයි. මේක කොහොමද වෙන්නේ? මොකද්ද මේ ලංකාවේ ඒ ලෙවල් එහෙම පිළිගන්නත් අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන දුර්වලතා ඇස්සේ ඒක එහෙම වෙන්නත් හේතුව මොකක්ද? දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් කියන දුර්වලතාවයක් උසස් පෙළ භෞතික විද්‍යාව ඒ සාමාර්ථයක් ගන්න දරුවෙක් දන්නේ නැහැ වාහනයක රෝදයක් මාරු කරගන්න. රේඩියේටරේ වතුර ටික සම්බන්ධව අවබෝධයක් නැහැ. රේඩියේටරේ කියන දේ දන්නේ නැහැ හරියට. මේකෙන් වෙන ක්‍රියාවලිය දන්නේ නැහැ. එතනම අපේ සිලබස් එක ෆේල්.
කවුරුහරි කියනවා දැන් අපේ උසස් පෙළ මේ මට්ටමක තියෙනවා විශ්වවිද්‍යාල උපාධිය මේ මට්ටමක තියෙනවා කියලා. නමුත් මේ පද්ධතිය ඇතුළින්නම් බලනකොට මට නම් පෞද්ගලිකව ඔය කියන මට්ටම් පිළිගන්න බෑ. ඒ කියන්නේ ලංකාවේ අද වර්තමානයේ වෙද්දී ඒක හීනමානයක් කියලා ඉවරයි. ඒක හීනමානයක්. ඉතින් අපි කියනවා අපේ මට්ටම හොඳයි කියලා. ඔබතුමා මේ වෙද්දී මේ පටන්ගත්තු පාසල් සන්නාමේ ජාත්‍යන්තරව ගෙනියන සන්නාමේ මේ වෙද්දී ජාලයක් පටන් ගන්න සූදානම් වෙලා තියෙනවා. මේ ආලුත් මාධ්‍යයට පිළිබඳ අපිට පොඩ්ඩක් කියන්න. අපි ජනවාරි මාසේ 2025 ආනමඩුව ප්‍රදේශයේ ආනමඩුව නගරයේ කේන්ද්‍ර කරගෙන ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාලයක් ආරම්භ වෙනවා. ප්‍රාථමික අංශය සහ පෙර ප්‍රාථමික අංශය තමයි මුලින්ම ආරම්භ වෙන්නේ. පෙර පාසල අංශයත් පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා තමයි පාසල ආරම්භයේදී දරුවෝ බඳව ගන්නෙ. ඊට පස්සේ උසස් පෙළ දක්වා ඒ කටයුතු සිදු වෙනවා. සම්පූර්ණයෙන් වායු සමීකරණය කරන ලද පන්ති කාමර තුල ජාත්‍යන්තර මට්ටමේ අපි ඩෙස්කේ බංකුවේ ඉඳලම පුටුවේ ඉඳලම ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් පන්ති කාමරය තුල සුහුරු පන්ති කාමර තමයි සම්පූර්ණයෙන්ම මේ පාසල තුල ක්‍රියාත්මක වෙන්නේ. වෙනස්ම විදිහ අත්දැකීමක්. අපි කිව්වොත් බොහෝ විට අපේ බංගදෙනිය පාසලේ දිනනට වඩා හොඳ අත්දැකීමක් දෙන්න පුළුවන්. අපි පාසල් අපි සියල්ල එක මට්ටමකට ගන්නවා. නමුත් අපි හැම වෙලේම අලුතෙන් පාසලක් නිර්මාණය කරද්දී අපි උත්සාහ කරනවා දැනට තියෙන ඒවටත් වැඩිය හොඳ පහසුකම් අතින්. හැබැයි ලොකු ඇතුළත් වීමේ ගාස්තුවක් නැහැ. ලොකු වාර ගාස්තුවක් අය වෙන්නේ නැහැ. හොඳ සුදුසුකම් තියෙන ආචාර්ය මණ්ඩලයක්. ආචාර්ය මණ්ඩලයටත් අපි ඉහළ වැටුප් ගෙවන පාසලක් විදිහට අපි කටයුතු කරන් යනවා. මොකද අපි එදා ඉඳලම මේක දකින්නේ අපේ වගකීමක් විදිහට මේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ ප්‍රචලිත කිරීම. එහෙම නැතුව මේක වෘත්තියක් රැකියාවක් විදිහට අර මේක පවත්වාගෙන යාමට අනිවාර්යෙන් අපි යමක් කරනකොට ඒක පවත්වාගෙන යාමට ලොකු වියදමක් යනවා. ඉතින් මේක පවත්වාගෙන යාමට අවශ්‍ය වියදම් වලට අමතරව සුළු මුදලක් තමයි අපි පාසල් පරිපාලනයේ විදිහට ලාභ විදිහට දකින්නේ. නව බඳවා ගැනීම යටතේ මේ පාසලට එන්න බලාපොරොත්තු වෙන ගුරුවරුන්ට හෝ දරුවන්ට මොනවාද තියෙන සුදුසුකම් විශේෂයෙන් දරුවන්ට සහ ගුරුවරුන්ට වෙන වෙනම අපිට පොඩ්ඩ හඳුන්වන්න. අපි දරුවෝ බඳවා ගැනීමේදී විශේෂ සම්මුඛ පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ අයගේ වටපිටාව හෝ ඒ වගේ දේවල් සම්බන්ධව අපි සැලකිලිමත් වෙන්නේ නැහැ. මොකද අපි පිළිගන්නවා හැම දරුවෙකුටම එක සමානව අධ්‍යාපනය ලැබීමේ අයිතිය තිබිය යුතුයි කියලා. තමුගේ දෙමාපියන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක දෙමාපියෝන්ගේ වටපිටාව ඒ සම්බන්ධව සැලකිලිමත් වෙන්න නැහැ පාසලක් විදියට. එන දෙමාපියට හිතෙන්න පුළුවන් මේ සම්මුඛ පරීක්ෂණයක් කියපුවා මට ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕනද කියලා මේක සහභාගී වෙන්න. එතකොට පොඩ්ඩක් එතනම බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා දෙමාපියන්ට මොන වගේ නැහැ. දෙමාපියන්ට ඉංග්‍රීසි පුළුවන් වෙන්න අවශ්‍යත් නැහැ. දරුවන්ට ඉංග්‍රීසි පුළුවන් වෙන්න අවශ්‍යත් නැහැ. ඒගොල්ලන්ගේ මට්ටම අනුව දරුවෝ කැටගරයිස් කරලා, ඒ කියන්නේ ප්‍රවීණතා මට්ටමක් දරුවන්ගේ තියෙනවා නේ, ප්‍රවීණතා මට්ටම අනුව දරුවෝ කැටගරයිස් කරලා ඊට පස්සේ කිසියම් දැන් අපි හිතමුකෝ තුන ශ්‍රේණියෙන් සිංහල මාධ්‍ය පාසලකට ගිය දරුවෙක් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලබන්නේ එකපාර අපිත් එක්ක සම්බන්ධ වෙනවා කියලා. ඒ දරුවාගේ ප්‍රවීණතා මට්ටම බලනවා. ඒ දරුවාගේ ඉංග්‍රීසි දැනුම මට්ටම සහ අනිත් විෂයන් වල තියෙන නොලෙජ් එක අපි ඇසස් කරනවා. නොලෙජ් එක බලලා ඊට පස්සේ අපි දෙමව්පියන්ට සැලැස්මක් දෙනවා. රයිට්, අපිට ඉස්සල්ලා මේ දරුවව දාන්න වෙන්නේ මේ ශ්‍රේණියට. හැබැයි අපි දෙමව්පියන්ට සහතිකයක් වෙනවා දරුවාගේ මේ අල්ල ගැනීමේ හැකියාවත් විභාගෙදී පරීක්ෂණය කළා කියලා. මෙන්න මේ කාල සීමාව තුළ දරුවව අදාළ ශ්‍රේණියට ගේනවා කියන එක. බොහෝ විට අවුරුද්දක් ඇතුලේ අපි හැම දරුවෙක්ම තමුන්ගේ අදාළ ශ්‍රේණියට ගෙන එනවා. ඉහළ ශ්‍රේණිවල ඉඳලා ඉංග්‍රීසි බැරි දරුවෙක් පාසලත් එක්ක සම්බන්ධ වුණොත් පෙර ප්‍රාථමික අංශයට දරුවෝ බඳව ගැනීමේදී ඒ විදිහේ ලොකු දේවල් බලන්නේ නැහැ. පළමු ශ්‍රේණියට දරුවෝ බඳව ගද්දිත් ඒ විදිහේ ලොකු දේවල් බලන්නේ නැහැ. අර ඉහළ ශ්‍රේණියක දරුවෙක් සිංහල මාධ්‍යයෙන් ඉගෙනගෙන එකපාරම ඉංග්‍රීසි මාධ්‍යයට එන්න ගියොත් තමයි පොඩි කාලයක් එයාට පහළ ශ්‍රේණියකට වෙලා ඉන්න වෙන්නේ. එතකොට ජාත්‍යන්තර පාසල් ක්‍රමවේදය තුළ අර මේ අපි වයසට අනුව ග්‍රේඩ් එක බෙදෙන විදිහට නෙමෙයි තියෙන්නේ, නැත්තම් වෙනම හිතුමනාපයට හෝ ඔබතුමාලගේ යන ක්‍රමවේදයකට යටතේද ඒක ක්‍රම නෑ. අධ්‍යාපනයේ කියන එක තියෙනවා ශක්්‍යතා, අපි කියනවා කොම්පිටන්සි බේස්ඩ් එජුකේෂන් කියලා. මේක අධ්‍යාපනයේ දැනට ක්‍රියාත්මක වෙන ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ දරුවෙක්ව වයස් කාණ්ඩ මත නෙමෙයි ශ්‍රේණිගත කිරීම කළ යුත්තේ. නමුත් අපි ලංකාව තුළ පුරුදු වෙලා තියෙන එහෙම කරන්නනේ. ඒක තමයි ක්‍රමවේදය කියලා අපි හිතන්නේ. සාමාන්‍යයෙන් මේ දරුවාට මේ වයසේ මේ දරුවා අනිවාර්යෙන් මේ ශ්‍රේණියේ ඉන්න ඕන නැහැ. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. දැන් අපි හිතමු අවුරුදු 10ක දරුවෙක්ට හැකියාව තියෙනවා නම් එයා ඉන්න ඕන පහ ශ්‍රේණිය. හැබැයි හය ශ්‍රේණිය දේවල් එයා ඒ ශක්්‍යතා මට්ටමට ළඟා වෙන්න පුළුවන් නම් එයාට එයාව පහ ශ්‍රේණිය පන්තිය තියන්න අවශ්‍ය නැහැ. එයාව කෙලින්ම හය ශ්‍රේණියට දාන්න පුළුවන්. ශ්‍රේණි දෙකක් ඉහළට දාන්න පුළුවන්. එතකොට ඒ දරුවාට වේල පහින් ඕ ලෙවල් ලියන්න පුළුවන්. 8 වසරේදී සාමාන්‍ය පෙළ ලියන්න පුළුවන්. 8 වසරේ වයසේ වගේ ඉන්න දරුවෙකුට 10 වසරේදී උසස් පෙළ ලියන්න පුළුවන්. එතකොට තමුන් ශක්්‍යතා මට්ටම අඩු නම් සමහරලාවට පල්ල හැසුවෙණියකට යන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමය, ඒ කියන්නේ ඒ නිපුණතාවයට දරුවා ළඟා වෙනවා නම් ඒකට අදාළ වයසක් බලපාන්නේ නැහැ අධ්‍යාපන ක්‍රමවේදය තුල. එතකොට දැන් ඔය කියපු විදිහට දැන් 6 වසරේ ඉන්න ළමයෙක් පළවෙනි ඒ අවුරුද්ද තුල
අටවසරේ දැනුමක් ගත්තොතින් කොහොමද මේක කැටගරි කරන්නේ කොහොමද මේක මනින්නේ එතකොට ඒකට අපි වෙනම විභාගයක් පවත්වනවා මේ දරුවාට පුළුවන් ද 7 ශ්‍රේණියට යන්නේ නැතුව ඍජුවම 8 ශ්‍රේණියේ වැඩ කටයුතු ටික අල්ල ගැනීම හැකියාව තියෙනවද කියන එක දැන් අපි ඒගොල්ලන්ගේ වාර විභාග පැවැත්වීම් දැන් අපි පාසල තුල විභාග ගණනාවක් පැවැත්වෙනවා එකක් පුහුණු විභාග කියලා පාසල් කාලයෙන් පසුව වෙනම විභාග පැවැත්වෙනවා මාසික පරීක්ෂණ පැවැත්වෙනවා ඒ වගේම වාර පරීක්ෂණ පැවැත්වෙනවා දැන් මේ හැම එකෙම ලකුණු සංඛ්‍යා සහ ඒ දරුවාගේ අනිකුත් තියෙන නිපුණතා ඇගෙයිම් තියෙනවනේ මේ ඇගෙයිම් ක්‍රියාවලිය තුළ දරුවා දක්වන නිපුණතාවයන් ඉහළ මට්ටමක ලකුණු 90න් වගේ ඉහළ හැම නිපුණතාවයක්ම ලබාගෙන තියෙනව නම් එයා පැහැදිලිවම ඒ දෙමාපියන්ගේ කැමැත්තක් තියෙනව නම් හැකියාව තියෙනවා ඒ දරුවාට 8 ශ්‍රේණියේ වැඩ කටයුතු සඳහා ඍජුවම ශ්‍රේණියක් ස්කිප් කරලා උඩට යන්න. උදේට ඒක අපි නොකර ඉන්නවා නම් කරන්නේ පුළුවන්කම තියාගෙන හැකියාව තියෙන දරුවෙක්ව අවුරුද්දට 8 ශ්‍රේණිය අනිවාර්යෙන් මේ පන්තිය පළවෙනිය ලබන අවුරුද්දේ 9 ශ්‍රේණියේ ලකුණු 95යි 96යි 98යි ඔක්කොම ගත්තේ ඒත් 9 ශ්‍රේණිය නෑ එයාව 11 ශ්‍රේණියට දාන්න පුළුවන් එයාව 10 ශ්‍රේණියට දාන්න පුළුවන් ඇයි ඒ දරුවගේ ජීවිතය අවුරුද්දක් අපි තව පරක්කු කරන්නේ ඇයි මේ රටේ ආර්ථිකයට එකතු කරන්න කලින් පුළුවන්කම තියාගෙන ඇයි එයාව අපි මේ අර පහුවෙලා ඉන්න කණ්ඩායමත් එක තියාගෙන මේ මේ රටටත් එතන පාඩුවක් වෙනවා ඒ දරුවටත් පාඩුවක් වෙනවා මුදලුත් අපරාධයක් මුදලුත් අපරාධයක් ලංකාවේ කොච්චර ඉගෙන ගත්තත් හැබැයි එළියට බැස්සහම අධ්‍යාපනය ඉවර කරලා හමාර කරලා උපාධි අරව මේවා හැමදේම තියාගෙනත් රස්සාවල් නැහැ එතකොට කෙනෙක්ට හිතෙන දේ තමයි ලංකාවේ තුල ඉගෙනගෙන වැඩක් නැහැ කියලා මෙහෙම හිතන කෙනෙක්ට දෙන්න තියෙන උත්තරේ මොකක්ද නෑ ඒක පැහැදිලිවම බොරුවක් ඒක ඇවිල්ලා සමාජය විසින් මවපු කතාවක් ඕනම අසීරු පද්ධතියක් තුල ඕනම අසීරු පද්ධතියක් තුල ව්‍යවසායකයෙක් විදියට රැකියා අවස්ථාවක් තමුන්ට නිර්මාණය කරගන්න හරි ඕන තරම් අවස්ථා ලංකාවේ තියෙනවා තමුන්ගේ වැටුප තමුන්ට තීරණය කරන්න පුළුවන් උදාහරණයක් විදියට උසස් පෙළ අපි හිතමුකෝ උසස් පෙළ හොඳින් සමත් වෙච්ච දරුවෙක් විශ්වවිද්‍යාලේ මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරලා එළියට ඇවිල්ලා එයාට ව්‍යවසායකයෙක් විදියට ව්‍යාපාරයක් පටන් ගන්න මුදල් ටිකක් හදා ගන්න ඕන නම් එයාට තැමිල් ටිකක් විකුණන්න බැරිද අපේ කට්ටියගේ පුහු මාන්නෙ තියෙන්නේ එක කම්මැලිකම දෙක පුහු මාන්නය ඔය දෙක අතහැරියොත් ඕන තරම් වයිට් කොලර් ජොබ්ස් උත් තියෙනවා රක්ෂණ නියෝජිතයෙක් විදියට සම්බන්ධ වෙන්න බැරිද රක්ෂණ නියෝජිතයෙක් විදියට ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් ගියොතින් ගන්න නැතු ඉන්නවද ඕ ලෙවල් ඒ ලෙවල්ස් තියෙනවා නම් ඕනම කෙනෙක් ආවොත් බලෙන් ඇදලා ගන්නෙ ටයි එකයි මේ ෂර්ට් එකයි බලෙන් දාලා දෙන්නේ මේ පුහුණුව බලෙන් දෙන්නේ එන්න යන්න එපා ඉන්න කියලා නදව ගන්න රක්ෂණ ආයතනවල ඒ වගේ රැකියා අවස්ථා නැහැ කියලා ඊට පස්සේ රක්ෂණ නියෝජිතයෙකුට ඔබ දන්නවද හරියට වැඩ කරොත් හරියට වැඩ කරොත් මාස 6ක් ඇතුලේ ලක්ෂ 5යක වැටුපක් තමුන් නිර්මාණය කරගන්න පුළුවන් කියලා. රක්ෂණ නියෝජිතයෙක්ගේ වැටුපට සීමාවක් නැහැ කියලා දන්නවද? ලක්ෂ ගණන් හොයන්න පුළුවන්. ඒක තමුන් වැඩ කරලා කැප වෙලා මහන්සි වෙන ප්‍රමාණය අනුව තමුන්ගේ වැටුප තමුන්ට තීරණය කරගන්න පුළුවන් විදිහේ රැකියා ඕන තරම් තියෙනවා. බලෙන් දෙන්න මිනිස්සු බලන් ඉන්නවා. ඒ නිසා නෑ බෑ හරියන්නේ නැහැ කියන වචන ටික තමුන්ගේ ශබ්දකෝෂයෙන් මිනිස්සු අතාරින්න ඕන. ඊළඟට විශ්වවිද්‍යාල උපාධියක් ලැබු ගමන් රජයේ රැකියාවක් ලබා ගැනීම සඳහා මා සුදුසුකම් ලද්දෙක්මි කියන මෝඩ පුහු සංකල්පයේ මිනිසු අයින් වෙන්න ඕන. රජයේ විශ්වවිද්‍යාලවලිනුත් ඉගෙනගෙන ඇයි ආයේ රජයේ රැකියාව හොයන්නේ? කරුණා කරලා රජයේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න. මේක අර විවිධ දේශපාලන පක්ෂත් තියෙනවනේ උසිගන්නනවා. යන්න උද්ඝෝෂණය කරන්න යන්න මේ වර්ජනය කරන්න මේ රැකියා ඊට පස්සේ ඒගොල්ලෝම අනිත් පැත්තට උද්ඝෝෂණය කරනවා රජයේ සේවකයෝ වැඩි පඩි ගෙවා ගන්න විදියක් නැහැ කියලා. පැහැදිලිද? ඉතින් ඒ නිසා අර හැමදේම මට පිටින් ලැබෙයි කියලා බලාගෙන ඉන්න අර දූපත් පහත් මානසිකත්වයෙන් මිදිලා ආණ්ඩුවටත් බරක් නැති රටටත් බරක් නැති ව්‍යවසායකෙක් තමුන් තුලින් දකින්න වෙන කෙනෙකුටත් රැකියාවක් දෙන ලංකාවේ ඔය ඔබතුමා කියපු උද්ඝෝෂණ රැල්ල ගැන ප්‍රශ්නයක් එන හින්දාම ඒ ගැන අහන්න හිතුණා මට ගුරුවරු හැමදාම කියන්නේ අපිට පරිමදි ඒ ශ්‍රේණිය අපිට පරිමදි බී ශ්‍රේණියේ ඔය වගේ තියෙනවා අපි ගුරුවරු තියෙන නැති හින්දා අපි ඒක දන්නේ නැහැ නමුත් අපිට කොමන් ප්‍රශ්නේ තමයි එළියට එන කොළඹ වහගෙන එදාට ආයේ කොළඹ අපිට වෙන වැඩකට යන්නත් බෑ උද්ඝෝෂණ පරිමදි කියනවා ඇත්තටම ලංකාවේ ගුරුවරුන්ට පරිමදිද ලංකාවේ ගුරුවරුන්ට වැඩුම් මදි ගුරුවරුන්ට විතරක් නෙමෙයි ලංකාවේ සියලු දෙනාට වැඩුම් මදි ඒක ඇවිල්ලා දැන් අපි ප්‍රායෝගිකව තේරුම් ගන්න වෙලා තියෙන පොදු ප්‍රශ්නයක් හැබැයි එහෙම ප්‍රශ්නයක් තියෙනවයි කියලා අපිට උද්ඝෝෂණ වර්ජන කරලා මේ දේවල් දිනා ගන්න බෑ අපි මේ දේවල් දිනා ගන්න යන ඕන ක්‍රමවේද වෙනස් ලංකාවේ අපි දකිනවා මේ වෙද්දී සමාජ මාධ්‍ය ගොඩාක් දුරට ආක්‍රමණය කරලා තියෙනවා අධ්‍යාපනය කියන ශාස්ත්‍රයේ මේ වෙද්දී ගුරුවරු පවා ඉන්නවා දරුවෝ පවා විවිධාකාරයේ ක්‍රියාකාරකම් කරනවා අපි දකිනවා විදුහල්පතිතුමනි ඔබතුමා විදුහල්පතිවරයෙක් වශයෙන් ගුරුවරුන්ගේ විනය පිළිබඳ ඒ පෞද්ගලික ජීවිතය පිළිබඳ ගොඩාක් අවධානයෙන් ඉන්න කෙනෙක් ගුරුවරු විවිධාකාරයේ අසභ්‍ය වචන භාවිතා කරමින් එතනින් එහා ගියාම දෙපිට කැපෙන
එතනින් එහා ගියාම වෙන වෙන තේරුම් වෙන වචන භාවිතා කරමින් මේ පෞද්ගලික පන්ති එහෙම නැත්නම් පාසලෙන් බාහිරව ඒ දේවල් ප්‍රවර්ධනය කරගනිමේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙනවා. මේ දේ හරිද අද වර්තමානයේ එහෙම නැත්නම් දරුවෝ ඒවා බලන් දෙපාද ඒගොල්ලෝ කරගෙන ගිය දෙන්ද මොකද්ද පුතුමාගේ මේ මතය? නෑ දැන් හැම දෙයකටම නියාමනයක් තියෙන්න ඕන. නමුත් දැන් අපි මාධ්‍ය බෙදුවම සමාජ මාධ්‍ය හරහා එළියට යන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් එළියට ගියායේ කතානේ දැන් ඔය විවේචනයට ලක් වෙන්නේ. හැබැයි එළියට නොයන අයගේ කතාත් ජනගත වෙනවා කියන එක අපි මතක තියාගන්න ඕන. රජයේ පාසල් පද්ධතිය තුළ වෙන්න පුළුවන් අර තිත්ත කුණුහරප පාවිච්චි වෙන තැන් තියෙනවා. ඒව සමාජ මාධ්‍ය වලින් එළියට එන්නේ නැති නිසා අර එළියට එන ටිකට් අපි චෝදනා කරමින් ඉන්නවා. හැබැයි මේක සමාජ මාධ්‍ය භාවිතය කිව්වම ඒකේ පැති දෙකක් තියෙනවා. එකක් අපි සවිඥානික වෙන්න ඕන. එතන තියෙන හොඳේ වටික අපි ගන්න සහ නරකේ වටික අපි ඉවත් කරගන්න. ඊළඟ සමාජ මාධ්‍ය නියාමනයක් තියෙන්න ඕන. ගුරුවරෙක් වුණාම එයාටත් පෞද්ගලිකව හික්මීමක් පෞද්ගලිකව හොඳ දැක්මක් තියෙන්න ඕන. අර අනවශ්‍ය විදිහේ දේවල් කරන අයව සමාජයේ විසින් පැහැදිලිවම ප්‍රතික්ෂේප කරන්න ඕන. අද අපි මේ කතා කරේ මේ හරබර සාකච්ඡාව කළේ ගරු විදුහල්පතිතුමා බංගදිනේ කිංග්ස්වුඩ් බ්‍රිටිෂ් ජාත්‍යන්තර පාසල සහ පාසල් ජාලයක් වීමට නියමිතව තිබෙන මේ සන්නාමයත් එක්කලා එතුමා ජාතියට පාසලක් දායාද කරලා තියෙනවා. ඒක එසේ මෙසේ සුළුපටු පහසුකාරයකුත් නෙවෙයි, ගොඩක් බාධක අභියෝග මැදේ තමයි මේ දේ කරලා තියෙන්නේ. ඔබතුමාට අවසාන වශයෙන් ලංකාවේ අධ්‍යාපනයේ අද තියෙන්න ඕන තැන සහ මේක වෙනස් වෙන්න ඕන දේවල් මොනවද කියලා අපි සාකච්ඡා අවසන් කරමු. ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය අපි කිව්වා වගේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕන. ඒක බාහිර ලෝකයට විවෘත වෙච්ච සංකල්ප මත පදනම් වෙච්ච අධ්‍යාපන ක්‍රමවේදයක් වෙන්න ඕන. පෞද්ගලික අංශයට ඉඩ ලැබෙන්න ඕන මේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ. දැන් ලෝකෙ දියුණු රටවල්ල තියනවා වගේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නිසි නියාමනයක් ඇරෙද්දි තමුන්ගේ කටයුතු කරන්න හැම දරුවෙකුටම විශ්වවිද්‍යාල උපාධියක් හැදෑරීමේ ක්‍රමවත් පිළිගත් ඩිප්ලෝමා එකක් හැදෑරීමේ ක්‍රමවේදයක් අවස්ථාවක් ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ නිර්මාණය විය යුතුමයි. ඒක කරන්න රජයට තනියම බෑ, ඒක කරන්න පුද්ගලික අංශයක් දායක කරගත යුතුමයි. ඔබතුමාට බොහොම ස්තුතියි. ආයිබෝ. හමුවෙමු අපි ඊළඟ සාකච්ඡාවේදී. ඔබට ජය වේවා.